රයිට් ළමයි ගුඩ් ඉවෙන් දරුවනේ ඔයාලා පුතාල හැමෝටම වාසනාවන්ත ප්‍රීතිමත් සුබ සන්ධ්‍යාවක් මම කතා කරන ශබ්ද හැණ ඇතුස්ස රයිට් හරි කැමරා ඔන් කරගන්න ඔකට අන්තිමටම දුන්නු ගණන් වලින් රෝම ඉලක්කම් දෙකේ ඉඳලා කියලා දෙන්න අන්තිමට දීපු ගණන් වලින් රෝම ඉලක්කම් දෙකේ දම් බල රෝම ඉලක්කම් දෙක වෙලා නාස් වෙනකොට වැඩ පටන් ගන්න ඔක වැඩ ගොඩාක් තියෙන කරන්න රමිලක්කම් දෙක දහය දහතුන දහතර දාසය දහට විසි දෙක විසි හතර ඔන්න ඔය සංඛ්‍යාවල පළමු චතුර්ථකය දෙවන චතුර්ථකය තුන්වන චතුර්ථකය අන්තස් චතුර්ථක පාරාසය හැමම කැමරා ඔන් කරගන්න 1 2 3 4 5 6 7 සංඛ්‍යා 7ක් තියෙනවා සිර 25 සිර 50 සිර 75 සිර 25 සිර 50 සිර 75 වෙන් කරන ස්ථාන ටික සොයා ගන්න තියෙන්නේ මුලින්ම Q1 සංඛ්‍යා පිළිවෙලට තියෙන්නේ Q1 ඔක්කොම සංඛ්‍යා 7යි එකක් එකතු කරලා ගුණ කරන 4න් එකේ හතයි එකයි අටයි අට ගුණ කිරීම හතරෙන් එක දෙවැනිය තරවර දෙකයිනේ දෙවැනිය කියන්නේ දෙවැනි සංඛ්‍යාව එක දෙක නම් Q1 සමානයි 13යි හරියට දාන්න Q2 මධ්‍යස්ථ චතුර්ථකය මධ්‍යස්ථය කියලා කියන්නේ ඒකම තමයි මධ්‍යස්ථ චතුර්ථකය බාන්දර බටව කොහොමද මධ්‍යස්ථ චතුර්ථකය හොයාගන්න කියලා ඔක්කොම සංඛ්‍යා 7යි එකක් එකතු කරලා ගුණ කරන දෙකෙන් එකේ 7 1 8යි 8 ගුණ කිරීම දෙකෙන් එක 2 1යි 2 4යි 4 වෙනිය එනම් Q2 සමානයි 1 2 3 4 16යි Q2 16යි ඒක හරියට සන්දර්භයට Q2 16යි right Q3 ඔක්කොම සංඛ්‍යා 7යි එකක් එකතු කරලා ගුණ කරන 4න් 3 7 1 8යි 8 ගුණ කරන 4න් 3 8 ගුණ කිරීම 4න් 3 4 1යි 4 2යි 2 3 6යි 6 වැනිය එහෙනම් දරුපටව Q3 සමානයි 1 2 3 4 5 6 22යි Q3 22යි එහෙනම් අන්තස් චතුර්ථක පාරාසය Q3 අඩු කිරීම Q1 Q3 22යි Q1 13යි අන්තස් චතුර්ථක පාරාසය 9යි අන්තස් චතුර්ථක පාරාසය 9 ටික හරියට උස්ස අන්තස් එලිසි අමාරු නෑ හරිද ඒ ගානේ මම අමාරු ගානක් දුන්න එකක් ඇති අමාරු ගානක් මෙතේව ලෙහෙසි රයිට් ඔය විදියට රම ඉලක්කම් තුනක් මම හදන්න කියන අතුස් ප්‍රමිලක්කම් තුනත් බෝඩ් එකේ හදන්න කියන අතුස්ස ප්‍රමිලක්කම් තුනත් හදන්න කියනයි හදන්න ඕන අතුස්ස හදන්නනේ රයිට් බලමු ප්‍රමිලක්කම් තුන දෙක පහ අට දහය 13 14 17 18 19 22 25 27
तिस्पहा, तिसते, हतली है, हतलिस तुने, हतलिस आठे, पानाहा। දැන් සංඛ්‍යා ගණන ගණන් කරොත් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 තියෙනවා. සංඛ්‍යා 19යි. එහෙනම් Q1 19ට 1ක් එකතු කරලා ගුණ කරන 4න් 1. 19 1 20යි. 24න් බෙදුවම 5වෙනිය. 24න් බෙදුවම 5වෙනිය. සමහර ළමයෙකුට ඒක අමාරු නම් සුළු කරලා හොයාගන්න. 20 ගුණ කිරීම 4න් 1 4 වරක් 5යි 5 වෙනිය. 1 2 3 4 5 13යි. Q1 සමානයි. Q1 සමානයි 13යි. එසේ Q2 මධ්‍යස්ච චතුර්ථකය. ඔක්කොම සංඛ්‍යා 19යි. එකක් එකතු කරලා ගුණ කරන දෙකෙන් එකේ. 19 එකයි 20යි 20 එකක් 20යි 22 න් බෙදුවාම 10 වෙනිය 10 වෙනිය right then 10 වෙනිය හොයා ගන්න ඕන පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය හතරවෙනිය පස්වෙනිය වැනිය මේකලෝ වුණා කර නරක జాතියක් බීලා වැනෙන්නේ නැහැ right පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය හතරවෙනිය පස්වෙනිය හයවෙනිය හත්වෙනිය අටවෙනිය නවවෙනිය දහවෙනිය දහවෙනිය 22 Q2 සමානයි 22 මධ්‍යස්ථය කියලා කියන්නේ ඔකම තමයි එහෙනම් Q3 ඔක්කොම සංඛ්‍යා 19යි එකක් එකතු කරලා ගුණ කරන 4න් 3න් සිර 75 20 ගුණ කිරීම 4න් 3 4 වරක් 5යි පස්සරත් තුන 20යි 20 වෙනිය එහෙනම් Q3 සමානයි 20 වෙනිය 1 2 3 4 5 6 7 8 9 10 11 20 වෙනියද නෑනේ පස්සරත් තුන 15 15 වෙනිය නේ පට්ටපල් බොරුව 15 වෙනිය 10 වෙනිය 11 වෙනිය 12 වෙනිය 13 14 15 37 37 Q3 37 හරියට සන 37 37 හරියයි right අන්තස් චතුර්ථක පරාසය Q3 අඩු කිරීම Q1 37 න් අඩු කරනවා 13 24 අන්තස් චතුර්ථක පරාසය 24යි ඊට පස්සේ 4 වෙනි ගාන. ඒ ගාන සුළු වෙන්නේ නැහැ නේ. එහෙම ගාන තමයි දුන්නේ. ඔයාලා කල්පනා කරන්න. ඒ ගාන කල්පනා කරන්න තමයි දුන්නේ. ඔය ගානක් ආවොත් කොහොමද කරන්න කියන්නේ. Right. රොමිලක්කං හතර 21 23 25 21 23 25 28 34 36 හතලිස් තුන හතලිස් සත පනහ පනස් දෙක විසි එක විසි තුන විසි පහ විසියට තිස් සතර තිස්සය හතලිස් තුන හතලිස් සත පනහ පනස් දෙක
राइट द मालूम कर देख कर तो ना हाथर है पहा हाय हत अट नमय दहाय संख्या पीली वाला दिए ने चतुर्थक हो या ना हरे पटंगमु क्यू वन दहाय टेका के तो करला गुना करो हाथरे ने के एकोला हा गुना किरी में हाथरे ने कर एकोला हा विधि में हाथरा है एकोला हा वेदनों पैतक हाथरे तानी वेदन एकोला वेदनों हाथरे दहा एक एकोलहाई एकोलहा गुण कर हाथ रेल लेकिन तो एकोलहा विधि में हाथ रहे एकोलहा टा हाथ रहे वो तूना है तरवारा तूना दोला है इच्छरे आने ने वैडी देखा है तरवारा देखा आटा है तूना की तेरी दशम अगर टा बिंदु अगत्ता मत ती है ती है टा हाथ रहे वो हाथ है विषय आटा है देखा की तेरी विषय टा पाहा විස්සයි අඩු කරහම් බිඳුවයි සමානයි දෙක දශම හතයි පහ වැනිියා එම ලියන් ඩොන වැනිියා කියලා දෙක දශම හතයි පහ විඩිය පොක තේරුම දෙවැනි චතුර්ථකය තියෙන්නේ දෙවැනි සංඛ්‍යාවයි තුන්වැනි සංඛ්‍යාවයි අතරේ දෙවැනි පළවෙනි චතුර්ථකය තියෙන්නේ Q1 තියෙන්නේ දෙවැනි සංඛ්‍ය දෙක දශමනයාවයි දෙවැනි සංඛ්‍යාවේ තුන්වැනි සංඛ්‍යාවේ අතරේ දෙවැනි සංඛ්‍යාව පළවෙනි සංඛ්‍යාව දෙවැනි සංඛ්‍යාව තුන්වැනි සංඛ්‍යාව මෙන්න මේ අතරින් කඩිරක් ගන්න කඩිරක් ගන්න දෙවැනි සංඛ්‍යාවයි තුන්වැනි සංඛ්‍යාවයි අතරේ ගාණක් එන්න ඕන දෙවැනි සංඛ්‍යාව 23 තුන්වැනි සංඛ්‍යාව 25 එතන 23යි 25යි අතරේ 24 තියෙනවා 23 දශම ගණන් තියෙනවා විසි හතරය දශම ගණන් තියෙනවා 23යි 25යි අතරේ මෙහෙමනේ මොන බලා ගන්නකො ඒ කිව්වට තේරෙන්නේ නැහැ ළමයින්ට කොහොම කිව්වට මෙහෙම ඇහිලා මෙහෙන් යනවා හරිද මෙහෙන් ඇහිලා මෙහෙන් යනවා විතරයි 23යි 24යි අතරේ 25 තේ කිව්වට එහෙම එකක් තියෙනවද ඇත්තද කියලා කල්පනා කරනවා හරිද 23යි 25යි අතරේ සංඛ්‍යා තියෙනවයි කියලා ප්‍රියන්ත පුෂ්ප කුමාර කියනවා හරිද 23යි 25යි අතර සංඛ්‍යාත ඒ කියලා බලන්නකෝ එයා මාර කතා කියන්නේ 23යි 25යි අතර 24 තියෙනවා ඒ විතරක් නෙමෙයි 23.1 23.2 23.3 23.4 එහෙම 23 සංඛ්‍යාත තියෙනවා 24 සංඛ්‍යාත තියෙනවා ප්‍රියත් කියනවා 23යි 25යි අතර සංඛ්‍යාත දෙයි කියලා එක තේරණ අතොස්ස තනිය වචනයක් විතරය සමම ඔව් කියල වචනයක් විතරය ඔව 23 25 සංඛ්‍යා තියෙනවා ඒ තියෙන්නේ 23 දශම ගණන් 24 දශම ගණන් 24ක් තියෙනවා හරිද දැන් Q1 ට එන්න ඕන අන්න එහෙම 23යි 25යි අතර ගණන 23යි 25යි අතර ගණන එක හොයන්නේ මෙහෙමයි Q1 සමානයි ඉස්සල 20 දෙවෙනි සංඛ්‍යාව හොයා ගන්නවා 2.75 වෙනි යනේ දෙවෙනි සංඛ්‍යාව හොයා ගන්නවා ඒක සිද්ධාන්තමයි දෙවෙනි සංඛ්‍යාව එකතු කිරීම තුන්වැනි සංඛ්‍යාව අඩු කිරීම දෙවෙනි සංඛ්‍යාව ගුණ කිරීම දෙවෙනි සංඛ්‍යාව හොයපු නිසා චුට්ට යෝන දශම හතයි පහක් විතරයි ගුණ කරනෝ දශම හතයි පහේ එතකොට ගානට 23යි 25යි අතර ගානක් එනවා ඔන්න දෙවැනි සංඛ්‍යාවට එකතු කරනෝ දෙවැනි සංඛ්‍යාවට එකතු කරනෝ දෙවැනි සංඛ්‍යාව 23 තුන්වැනි සංඛ්‍යාවයි දෙවැනි සංඛ්‍යාව අතර වෙනස තුන්වැනි සංඛ්‍යාවයි දෙවැනි සංඛ්‍යාව අතර වෙනස දශම හතයි පහෙන් ගුණ කරලා රයිට් ලියන්න එපා බලන්නකො එහෙනම් Q1 සමානයි දෙවැනි සංඛ්‍යාව 23යි තුන්වැනි සංඛ්‍යාව 25යි දෙවැනි සංඛ්‍යාව 23යි ගුණ කරනවා දශම 7යි 5 මේවා ලිවම කැතයි බිඳුවක් දාන්න ඕන හොඳට බලන්න Q1 සමානයි 23 එකතු කිරීම 25 වෙන 23 ගියාම 2යි
දශම හතයි පහ. මේ ගණන හදන්නේ කොහමද කියලා එකලම එන්න මට කතා කළා සර් මේක බෙදෙන්නේ නැහැ නේද කියලා. හරිද පුන්සරාද කොහෙද තමයි ඇහුවා පුන්සරාවේ. සර් මේ ගණන බෙදෙන්නේ නැහැ කියලා පුන්සරා කෝල් එකක් දීලා ඇහුවා. එයාට පාරම කියලා දුන්නා. මෙහෙම කරන්න කියලා. හරි එක්කෙනෙක් ඇහුවා. දෙවෙනි ගානට එකතු කරනවා තුන්වෙනි ගණනයි දෙවෙනි ගාන අතර වෙනස දශම හතයි පහෙන් ගුණ කරලා. තුන්වෙනි ගාන 25යි දෙවෙනි ගණන 23යි. අඩු කරාම දෙකයි ගුණ කිරීම දශම හතයි පහ. Q1 සමානයි 23 එකතු කිරීම දෙවරක් පහ 10යි. එකක් ඉතිරි. දෙවරක් අත 14 එකයි 15යි. එකක් ඉතිරි. දෙවරක් බිඳුව බිඳුව එකයි එකයි. බිඳුව වඩන්නේ. 23ට එකතු කරන 1.5. එහෙනම් Q1 සමානයි 24.5යි. Q1 සමානයි 24.5යි. 23යි 25යි අතර ගාණක් ලැබුණා. 23යි 25යි අතර පුන්සර ඇහුව නේද? ඔව් අතුසම. ආ හරි. හොඳයි නම් අනේ බොරු කියන්නේ නැවන්ද? 23යි 25යි අතර ගාණක් ආ 24.5යි. රයිට් ළමයි මාත් එක්ක කතා කරාම ළමයිගේ නමුත් මතක තියෙන මාත් එක්ක මට ඉතින් හරිද මාත් එක්ක කතා බහ කරලා වැඩ කරන්න ඕන ළමයි ප්‍රශ්න අහනවා සෙවමිනිය අහනවා ශිවන්දි ඇව්වා ඔය අනුරාධ නිතරම ප්‍රශ්න අහනවා එහෙම ඉන්න ළමයි අහනවා හරිද අර රෂේන් අහන ප්‍රශ්න එහෙම මට කතා කරලා WhatsApp වල මැසේජ් එකක් දාලා ඒත් හරියන්නේ නැත්නම් මට කෝල් එකකුත් දෙනවා සර් ගානක් තියෙනවා කියලා දෙන්නකෝ සමහරවිට Zoom meeting දාලා කියලා දීපු ළමයිත් ඉන්නවා. සමාලාමයට තේරෙන්නේ නැහැ මගේ පාර බෝඩ් එකට ඇවිල්ලා Zoom meeting එකක් දාලා කියලා දීලා එහෙම අගල් ළමයිත් ඉන්නවා. Right? අතර 23යි 25යි අතර ගණක් ආවේ. අල්ලියා ගන්න Q1 සමානයි. Q1 සමානයි. ඒ කියන්නේ පළමු චතුර්ථකයේ සමානයි. දෙවෙනි සංඛ්‍යාව 2.75 කියලා ආපු නිසා එතනින් තමයි දෙවෙනි සංඛ්‍යාව තෝරගන්නේ දෙවෙනි සංඛ්‍යාව එකතු කිරීම දෙවෙනි සංඛ්‍යාවෙන් පස්සේ දෙන තුන්වෙනි සංඛ්‍යාව වරහන් ඇතුලේ තුන්වෙනි සංඛ්‍යාව අඩු කිරීම දෙවෙනි සංඛ්‍යාව තුන්වෙනි සංඛ්‍යාව අඩු කිරීම දෙවෙනි සංඛ්‍යාව ගුණ කිරීම 0.75 ගුණ කිරීම 0.75 දෙවෙනි සංඛ්‍යාව එකතු කිරීම තුන්වෙනි සංඛ්‍යාව අඩු කිරීම දෙවෙනි සංඛ්‍යාව ගුණ කිරීම 0.75 එහෙනම් Q1 සමානයි 23 එකතු කිරීම දෙවෙනි සංඛ්‍යාව 23යි එකතු කිරීම තුන්වෙනි සංඛ්‍යාව 25යි 25න් අඩු කරන 23 ගුණ කරන 0.75 ගුණ කරන 0.75 Q1 සමානයි 23 එකතු කිරීම 0.75 දෙකෙන් ගුණ කරාම 1.5 1.5 බිඳුවනේ බිඳුව වැඩක් නැහැ 1.5 23ට 1.5 එකතු කරාම 24.5 පළමු චතුර්ථකය 24.5 දැන් ඔන්න දෙවන චතුර්ථකය Q2 ඔක්කොම සංඛ්‍යා 10යි එකතු කරලා ගුණ කරන දෙකෙන් එක 10 එකයි 11යි 11 බෙදනවා දෙකෙන් 11 පැත්තක දෙකෙන් බෙදලා උත්තරය හොයාගන්නවා 11 පැත්තක දෙකෙන් බෙදලා උත්තරය හොයාගන්නවා
බෙදීම දෙක 5.5 වෙනිය 5.5 වෙනිය කියන්නේ q 2 සමානයි 5.5 කියන්නේ 5යි 5 වෙනි අගයයි 6 වෙනි අගයයි හරි මැද ඒක ලේසි 5 වෙනි අගයයි 6 වෙනි අගයයි හරි මැද එනවා 5 5.5 0.5 කියන්නේ හරි මැද 0.5 කියන්නේ හරි මැද 5 වෙනි අගයත් 5 වෙනි අගයත් 6 වෙනි අගයත් හරි මැද මැදනේ 0.5 කියන්නේ හරි මැද 5 වෙනි අගයත් 6 වෙනි අගයත් හරි මැදට තමයි උත්තරය එන්නේ ඒක හරියට හිතන්න ඕන හරියට තේරුම් ගන්න 0.5 කියන්නේ හරි මැද මම බලන්නකෝ මෙතන 1 මෙතන 2 1.5 කියන්නේ පළවෙනිය දෙවෙනිය හරි මැද හරි මැද පළවෙනිය දෙවෙනිය හරි මැද හොයන්න 1යි 2යි එකතු කරලා 2ෙන් මෙතන 3 බෙදීම 2 තමයි 1.5 වෙන්නේ 3 බෙදනෝ 2ෙන් 1ක් 2යි 1ක් ඉතිරි 10ට 5යි 1.5 හරි මැද එවනම් q2 කියන්නේ 5 වන අගය හය වන අගයත් හරි නැද 5.5 දැන් 7.5 කියලා ආවන දෙන්න ආවේ 7.5 කියලා ආවනම් 7 වන අගයත් 8 වන අගයත් හරි නැද 7 වන අගයත් 8 වන අගයත් හරි නැද 5.5 නේ 1 2 3 4 5 6 5යි 6යි මැදම ඉරක් හදන 34යි 36යි මැද එතන මෙහෙම එන්නේ 34 35 36 34යි 36යි මැද එන්නේ 35 නං q2 සමානයි 34යි 36යි එකතු කරලා 2ෙන් බෙද එක ලේසි q2 හොයන්න හරි මැදනේ ඔය විභාගයට මතක් වෙන්න ඕන හරි මැදේ කියලා හරිද විභාගයට ඔය මතක් වෙන්න ඉච්ච එකේ ප්‍රශ්න තියෙන්නේ 0.5 නම් හරි මැද ඒවා කටපාඩම් නොකර තේරුම් ගන්න ඕන දැක්කම මතක් වෙන්න ඕන 0.5 නම් හරි මැද සමානයි 70 බෙදීම 2 35යි q2 35යි ඊට පස්සේ q3 ඔක්කොම සංඛ්‍යා 10යි එකක් එකතු කරලා ගුණ කරනවා 4ෙන් 3 10 1 11යි 11 ගුණ කරනවා 4ෙන් 3 පටන් ගන්න 11 ගුණ කරනවා 4ෙන් 3 තුනෙන් ගුණ කරලා 4ෙන් බෙදනවා
ක්‍රෙඩිට් කාඩ් එක උරුව ෆොටෝ එකක් ගන්න WhatsApp කරනවා. මට පුළුවන් ඒ වගේ උදව් කරන්න නේ මොනවද කරන්නේ? ළමයිත් පාවුති. දායක 11යි 11 ගුණ කරන 3 33 33 බෙදීම 4 33 බෙදෙනවා 4 4 වරක් අත 28යි 4 වරක් 8 32යි 1ක් ඉතිරි දශම බිංදුවක් ගන්න 10ට 2ක් 8යි 2ක් ඉතිරි 20ට 5යි 8.25 දැන් ඕකේ තේරුම මොකද්ද කියලා බලන්න ඕන 8 වෙනියයි 9 වෙනියයි 4 8.25 කියලාම උත්තරේ එන්නේ හරි මැද නෙමේ 8 වෙනියයි 9 වෙනියයි 4 8 වෙනියයි 9 වෙනියයි 4 දැන් හොයන්න ඕන 8 වෙනිය කියන්නේ 1 2 3 4 5 6 අට නමය හත් අට වෙනිය නම් වෙනි වෙන මෙතනින් එන්න ඕනේ අටයි දශම දෙකයි පහ වෙනි ඔන්න උතරින් තමයි එන්න ඕනේ එනම් Q3 සමානයි අට වෙනිය එකතු කිරීම නම වෙනිය අඩු කිරීම අටවැනිය ගුණ කිරීම දශම දෙකයි පහ දශම දෙකයි පහ ඔහොලව කැතයිනේ බිංදුවත් ලියාගන්න බිංදු දශම දෙකයි පහ Q3 සමානයි අටවැනිය 1 2 3 5 6 7 8 47යි අටවැනිය 47යි නවවැනිය 50යි අඩු කිරීම 47 9 වෙනියෙන් 8 වෙනිය අඩු කරනවා 9 වෙනිය 50යි 8 වෙනිය 47යි ගුණ කරනවා දශම 2යි 5යි ගුණ කරනවා දශම 2යි 5යි එහෙනම් Q3 සමානයි 47 එකතු කිරීම 50ෙන් 47ක් අඩු කරාම 3යි ගුණ කරනවා බිංදු දශම 2යි 5යි 50ෙන් 47ක් අඩු කරාම 3යි ගුණ කරන දශම 2යි 5යි දශම 2යි 5 3ෙන් ගුණ කරාම 3 වරක් 5 15 3 වරක් 2 6 1 7යි 3 වරක් 0 0යි එතන Q3 සමානයි 47 එකතු කිරීම 1යි දශම 0.7යි 7යි 5 Q3 එකතු කිරීම මෙලික සුළු කරාම 0.7යි 7යි 5 44.75 එකතු කරාම 47.75 Q3 සමානයි 47.75 එහෙනම් අන්තශ්චතුර්ථක පරාසය Q3 අඩු කිරීම Q1 Q3 47.75 47.75 Q1 Q එකට ආවේ ඉතින් මකලනේ Q එකේ උත්තරේ තෝනේ මෙන්න මෙතනයි 23යි 25යි අතරේ හරි නැද්ද ආවේ උට ආපු උත්තරය නමය බෙදීම හතර හතර වරක් දෙක අටයි එකක් ඉතිරිනේ දෙකයි පහ මේ අතර උත්තරයක් ආවේ මේ අතර වෙනස දෙකයි එතකොට 23ට එකතු කරනවා 25යි 23 අතර වෙනස දෙක 0.5 දෙකයි පහයි 23 එකතු කිරීම 0.5 23.5 Q
అంటే విసుతున్న దశ పాపయాతస్ అవే విసుతున్న దశ పాద బల క్యూ 1 ఇంగటిక మకమునిస మంగాయిత్వయ ఇంగ మకలని మటే ఉత్తరే హోయాదండి విదియన్నే క్యూ 1 ఏ కొయి మెహమయా ఒక్కొమ సంఖ్య 10 ఏ ఎకక్ ఎకతు కర్లా ගුණකනෝ හතරෙන් එකෙන් 11 බෙදීම 4 2.75 පස්සෙනියනේ එතකොට ආයි 24.5 මතකයි දැන් 24.5 කියලා ලැබුණා අතොස්ස 24.5 කියලා ලැබුණ මතක රයිට් එහෙනම් 47.5 න් අඩු කරනෝ 47.75 න් අමාරුයි අමාරු කරලා බෑ සමහරුන්ට 5 බින්දුවක් 5යි 7 5ක් 2යි 47 24ක් 4ෙන් 7 7ෙන් 4ක් 3යි 4ෙන් 2ක් 2යි 23.25 23.25 හරි අතොස්ස තව ගානක් හදමු එක ගානේ ඔබ තේරෙන්නේ නැහැ නะ තව ගානක් හදමු ලියන්න රමි ලක්කම් පහ රමි ලක්කම් පහ හය හත දහය දහතුන දහසය දහඅට විස්ස විසි එක විසි පහ විසි හය විසි අට එක දෙක තුන හතර පහ හය හත අට නවය දහය එකොළහ තිහ රයිට් උත්තර ටික හොය පටන් ගන්න Q1 Q2 Q3 වසේ අන්තස් චතුර්ථක පරාසය වෙලා විතර කර ගන්න ඕන නිසා පිළිවෙල තමයි දීලා තියෙන්නේ කිසි වෙනසක් කරලා නැහැ පිළිවෙලටම තියෙනවා තමට උත්තර ටික හොයන්න තියෙන්නේ මොකුත් වෙනසක් කරලා නැහැ ඉක්මන් කරලා අසන්න හද උනන්දුවෙන් උමනාවෙන් කරන්න උනන්දුවෙන් උමනාවෙන් කරන්න
නන්දුවෙන් හරියට හදන්න අර සමීකරණ ලියන්න ඒවා ලිව්වා තමයි පුරුදු වෙන්නේ. සමීකරණ ලිව්වාම ඒවා පුරුදු වෙනවා. තව වෙලාවක් නැත්නම් ඔස්ස හදන්න හදන්න වෙලා දෙන්න හදන්න හදන්න හොඳට හදන්න ආ සිද්ධාන්ත ලියන්න ලියලා හදන්න Q1 ඔක්කොම සංඛ්‍යා 12යි එකක් එකතු කරලා
හතරෙන් එකෙන්. 13 බෙදීම 4. බෙදලාම් පෙන්නන්නම්කො. 4 වරක් 3 12යි. 1ක් ඉතිරි 10ට 2යි 8යි. 2ක් ඉතිරි 20ට 5යි. 3.25 ශ්‍රේණිය. දැන් 3 වෙනි සංඛ්‍යාව ඉස්සෙල්ලා හොයාගන්න. Q වන සමාන 1 2 3. මෙතනයි මෙතනයි අතරේ තියෙනවා. 3 වෙනි සංඛ්‍යාවයි 4 වෙනි සංඛ්‍යාවයි අතරේ. 3 වන සංඛ්‍යාව එකතු කිරීම 4 වන සංඛ්‍යාව අඩු කිරීම 3 වන සංඛ්‍යාව ගුණ කිරීම 0.25 Q1 සමානයි 3 වන සංඛ්‍යාවට එකතු කරනවා 4 වන සංඛ්‍යාවයි 3 වන සංඛ්‍යාව අතර වෙනසින් 0.25 එහෙනම් Q1 සමානයි 3 වෙනි සංඛ්‍යාව 10යි 4 වෙනි සංඛ්‍යාව 13යි 10ක් අඩු කරලා දශම ගාණයෙන් තමයි ගොඩ කරන්නේ දශම ටික තමයි අඩු 3.25 වෙනිය එහෙනම් Q1 සමානයි 3 වෙනිය 10යි 13න් 10ක් අඩු කරාම 3යි 0.25 ගුණක 0.25 ගුණකම 7.5යි Q1 සමානයි 10 එකතු කිරීම 0.75යි 7.5 නෙවෙයි 0.75 තුනර 5 15යි තුනර 2 6යි 1 7යි තුනර බිඳු බිඳුවයි ඔය ටික තේරෙනවද සම තනියෙන් කරන්න හරි දැන් 10යි 0.75යි 5යි Q1 සමානයි 10.75යි 5යි Q1 10.75 Q1 හරියට උස්ස දැන් Q2 හොයනවා Q2 ඔක්කොම සංඛ්‍යා 12යි එකක් එකතු කරලා ගුණ කරන දෙකෙන් එකේ Q2 හොයන්න. එතකොට 13යි 13 බෙදීම 2 6.5 වෙනිය. 6.5 වෙනිය කියන්නේ 1 2 3 4 5 6. මෙන්න මේ අතරේ තියෙන්නේ. 6 වෙනියයි 7 වෙනියයි අතරේ හරි මැද. ඒක ලේසියි. හරි මැද නම් Q2 සමානයි 6 වෙනිය 18යි 7 වෙනිය 20යි 18යි 20යි එකතු කරලා දෙකෙන් බෙදනවා එතකොට 38 බෙදීම 2යි එහෙනම් Q2 සමානයි 19යි 20යි 18යි 38යි 38 බෙදීම 2 Q2 19යි Q2 19 20යි 18යි මැද තියෙන ගාන්ට 19නේ. ඒක තේරෙන්නේ අතොස්ස. ගාන්ට 19 මැද තියෙයි කියලා තේරෙන්නේ. රයිට්? හරි. දැන් Q3. Q3 මේ උත්තරේ මට අමතකවද කවුරුවක් කියලා දෙන්න කෙනෙක් නැහැ. මේක ඉස්සෙල්ලා ලියා ගන්න ඕන ඉස්සෙල්ලා වැඩිච්ච අමාරුවේ ආයි වැටෙන්න බැරිය. කිසි කෙනෙක් මාහට උදව් නොකරන බව පෙනියයි. ඔබද සිටින්නේ මාහට බොහෝ දුරින් නිසා. උදව්වක් බලාපොරොත්තු වීමට නොහැකිය. හරිද? දැන් Q3 හොයන්න ඕන. Q3 ඔක්කොම සංඛ්‍යා 12යි එකක් එකතු කරලා ගුණ කරන 4න් එකේ. 12 1යි 13යි. 13 ගුණ කරන 4න් එකේ. 13 බෙදීම 4යි. 4න් 3න් සමා වෙන්න 39 බෙදීම 4 39 බෙදීම 4 11යි 12යි 13යි 13 වරක් 3 39 බෙදීම 4 39 4න් බෙදලා 4 වරක් 9 36යි 3ක් ඉතිරි දශම 30ට 7යි 28යි 2ක් ඉතිරි 20ට 5යි 9.75 වෙනිය 9.75 වෙනිය එහෙනම්
Q3 समान है सेल नाम में नहीं होए रखा देखा तो ना मात्र अट्टा नाम है मतलब टेन राइट हरी में आते ना दशम पहा इन्होन नाम ऐसा हाथा है बातों का आलू ने उत्तरे तुम का आलू Q3 नाम में नहीं है इसी पहा एक टेक तो करनो ये नाम वैनी है तेरवा नाम याद शम हाथा है पहाने सा लिया अंडे वा नाम वैनी है तो मैं पुरुष वैनी एक तो किरी में नाम वैनी है मैं दहा वैनी है इधर नाम है ना इधर ने दहा है दहा वैनी है आड़ो किरी में नाम वैनी है रूना किरी में दशम हाथा है पहा गुण करीमा दशम हाथाई पहा Q3 समान आई नाम में नहीं एक दिक्कत होना हाथ पा हाय हाथ अट नाम में विसी पहा नाम में नहीं विसी पहा दहावे नहीं विसी हाय आए आड़ कोनो विसी पहा गुण करनो दशम हाथाई पहे गुण करनो दशम हाथाई पहे इनां Q3 समान आई विसी पहा मैं आड़ कर हम एकाई ගුණකිරීම දශම හතයි පහ එකෙන් ගුණ කරලා වෙනසක් නැහැ නම් Q3 සමානයි 25 එකතු කිරීම දශම හතයි පහ නම් Q3 සමානයි 25 දශම හතයි පහ Q3 25 දශම හතයි පහ එක තමයි තේරෙන්නේ අතස්ස අනේ කරගන්න මේක තමයි හිතට පොඩි විශ්වාසයක් තියෙනයි 25යි නම වෙනිය देखा तो ना हाथरा पाया हाथरा अटर नाम ये इसी पाया क्या लिखो इधर बस ने दहावे नहीं आगे नाम में नहीं आने को ना दहावे नहीं है विसी हाय है नाम में नहीं है विसी पाया दहावे नहीं है विसी हाय नाम में नहीं है विसी पाया मारो कल करने पाहे विसी हाय विसी पाहा काटो कल को ना करो दशम हाथा है पाहे विसी पाहा एक तो क्रिया में ते गण ग्राम इकाई गुण क्रिया दशम हाथा है पाहा एक गुण ग्राम बिंदशम हाथा है पाहा Q3 25 दशम हाथाई पहा Q3 25 दशम हाथाई पहा देवा सहाने अंत चतुर्थक पारासे क्यू तो ना अडो किरीम क्यू वेक क्यू तो ना अडो किरीम क्यू वेक क्यू तो ना 25 दशम हाथाई पहाई क्यू एक 10 दशम हाथाई पहाई 25 दशम हाथाई पहाई दहाय शम हाथे पाह कर गो नाते पाह न तब पाह बिंदु है विसे पाह दहाय की हम पहले वाय पहले वाय क्यों तूने क्यों ये कर गो राम पहले वाय मैं मानो पहले वाहरी है तो से पहले वाहरी है और डर क्या क्या रे तावे का खाद मोने बाग तो वेना ने साथ तावे का खाद ले हुआ ये क्या ऐसा गुना है तावे का खाद अंडे रोमिला कल हाय පේලි අඩුවෙන් වචන අඩුවෙන් එම ලියන්නේ හරියට ලියන්න ඕන. ඔළුවේ අක්කමක් හැදෙනොත් දතේ අමාරුවක් හැදෙනොත් හරි. ඔළුවේ අක්කෝ හැදෙනොත් දතේ අමාරුවක් හැදෙනොත් සමහර බෙහෙතට මේක හරියන්නේ නැහැ නේද? ඔළුවේ අක්කමට දතේ අක්කමට මේක හරියන්නේ නැහැ. උනන්දු වෙ මේ වැඩේ ආසාවෙන් කරන්න ඕන. හරිද? අමාරු මේක නම් අදදි දතිය ගැක්කම හැදෙනවා ලොලු අමාරුව හැදෙනවා කම්මැලි හිතන එහෙම බෑ ඉතින් මගේ අරමුණු වෙනුවෙන් සටන් කරන්න ඕන තමන්ට යන ලොකු ගමනක් තියෙනවා ඒ ගමන ජය ගන්න ඔයගොල්ලෝ වැඩ කරන්න ඕන ජීවිතේ බලාපොරොත්තු ගොන්නක් ඔයගොල්ලෝ දින ඔයගොල්ලෝ වැඩ පුළුවන් නිතරම හිතන්න මට පුළුවන් කියලා බෑ කියලා හිතන්න එපා නිතරම හිතන්න මට පුළුවන් කියලා පුළුවන් කියලා හිතුවොත් තමයි දියුණු වෙන්න පුළුවන් බැරි කියලා හිතුවොත් කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ මට දැන් වෙනදට වඩා පුළුවන් කියලා විශ්වාසය ඇති කරගන්න හරිද නිතරම හිතන්නේ එහෙමයි හරිද කිසිම විශ්යකට පස්සට යන්න එපා නිතරම තමන්ට පුළුවන් හොඳම දේ කරන්න මහන්සි ගන්න තමන්ට පුළුවන් හැමදේම කරන සමහර ඉගෙන ගන්න හැමදේම කරන නිදා ගන්න සෙල්ලම් කරන ටීවී බලන හරිද රැයට හදාම දිහා බලන් ඉන්න උදේට ඉර දිහා බලන ඉරගාවතට බලාකුළු බලන හරිද කලාමැදිරිය දිහා රැයට බලන් ඉන්න ඔක්කොම කරනවා
ඔක්කොම කරනවා. හැබැයි ඉගෙන ගන්න වැඩේ කරන්නේ සමහර. හැමදේම කරනවා. සම මොන දේ කරා නොකරත් ඉගෙන ගන්න වැඩේ හැද කරන්න ඕන. ඉගෙන ගන්න වැඩේ හැද කරවතින් අනිත් ඔක්කොම කරගන්න පුළුවන්. රෝම ඉලක්කම් 6 8 10 13 14 15 17 18 18 25 sorry 20 23 24 1 2 3 4 5 6 7 8 9 10 11 24 25 27 30 2 4 6 8 10 12 14 33 34 රයිට් පටන් ගන්න. පිළිවෙල තියෙන ඔයගොල්ලන්ට ආදරේ හන්ද පිළිවෙලට දුන්නා. ඔයගොල්ලන්ට තියෙන ආදරේ නිසා පිළිවෙලට දුන්නා. රයිට් දැන්ටම දෙන්නේ කෙරේට ඉවරයි. 3 දෙනෙක් ඉවරයි දැන්. 7176 වුණා. සමහර ටික ටික දිය වෙනවා. පිළිවෙලට තියෙන ඉක්මනට පටන් ගන්න ලස්සනට කරන්න. අර 18ව දෙකක් තියෙන එක එහෙම තමයි. හොඳ එහෙම වරදක් නෙමෙයි. 18ව දෙකක් තියෙනවා. සංඛ්‍යා එක වගේ දෙකක් තුනක් වෙන්න පුළුවන්. දැන් මාතය මධ්‍යස්ථය මාතය කියන්නේ වැඩිම වාර ගණනක් කරන සංඛ්‍යාවනේ. එක වගේ සංඛ්‍යා දෙකක් තුනක් වෙන්න පුළුවන්. ඒක ගණන් ගන්න එපා.
ඉවරය අතුස්සන් ළමයි රයිට් හරි හදමු මම බෝඩ් එකේ හදන්නම් රයිට් බලමු දැන් ගොඩක් වෙලාට මේ ගාන එන්නේ මේ ෆස්ට් පාර්ට් එකට මේකෙන් සෙකන්ඩ් පාර්ට් එකට ගානක් එන්නේ නැහැ ඇත්තරම මේකෙන් ගාන මෙතෙක් ඇවිල්ලා තියෙන්නේ පළවෙනි පේපර් එකේ සංඛ්‍යානීය ගාන පළවෙනි පේපර් එකේ සංඛ්‍යානීය පළවෙනි පේපර් එකට එනෝනේ ප්‍රශ්න පහක් B පාර්ට් එකට B පාර්ට් එකේ එක ගානක් තමයි සංඛ්‍යානීය ගාන සංඛ්‍යානීය ගානක් එනවා එකෝ ජාල රේඛයක් එක සංඛ්‍යාත බහුවශ්‍රයක් එහෙම නැත්නම් චතුර්ථක එහෙම නැත්නම් සංඛ්‍යාත බහුවශ්‍රයක් හරි සංඛ්‍යාත බහුවශ්‍රයක් මත සම්මුති සංඛ්‍යාත වක්‍රයක් ඒක කරෙත් නැහැ තාම සම්මුති සංඛ්‍යාත වක්‍රයක් අන්න ඒවා තමයි ෆස්ට් පාර්ට් එකේ B කොටසට එන්නේ පළවෙනි පේපර් එකේ B කොටසට එන්නේ හරි ඊට බලමු දැන් මේකේ ටික කරගන්න කොහොමද කියලා මේකට උදාහරණයක් පෙළ පොතේ නැහැ ඇත්තටම පොතේත් මෙහෙම ගානක් දීලා නැහැ අපි ඒවට සිලබස් එක සම්පූර්ණ කරගෙන ඔයගොල්ලෝ යන්න මෙහෙම ගානක් නැහැ කියලා අපි මේවා අතහැරලා ගිහලා හරියන්නේ නැහැ පාඩම උදින් අට උඩින් අත ගාලා මේක තල්ලු කරලා වැඩක් නැහැ. ඔයගොල්ලෝට ඇත්තටම මේ හදන්න පුළුවන් වෙනවා. ඇත්තටම ගානක් දැක්කම දශමද භාග දේ වැඩක් නැහැ. ඔයගොල්ලෝට මේ වැඩේ කරන්න පුළුවන් වෙනවා. ඒක තමයි ඔලි ඉගෙන ගත්ත කියන්නේ. ඔරයිට්. මම ඒවා අපිලි වලට දීලා නැහැ. පිලි වලට තමයි දෙන්නේ මොකෝ වෙලාව ඉතුරු කරගන්න. ඔයගොල්ලෝ අපිලි වලටද පිලි වලටද දින කියලා බලලා වුණා හදන්න. හරිද? අපිලි වලට දීනනම් පිලි වලට ලියන්න ඕන. ලියලායි ගාන හදන්න යා. Q1 ඔක්කොම සංඛ්‍යා 16යි එකක් එකතු කරලා ගුණ කරන හතරනේ. කොහොමද 16 හරියට අතුස්ස? මම බලන වෙලාව කියන්නේ. හරිනේ? 16යි 17 බෙදීම 4. බෙදන හැටි පෙන්වන්න ඕනේ නැහැ නේද? ඉතින් ලියනනම් 4.25 වෙනිය. 4.25 වෙනිය. නම් Q1 තියෙන්නේ 4 වෙනියයි ඊට එහාගේ 5 වෙනියයි 4. 1 2 3 4 පහ ඔය අතරේ තියෙන්නේ රයිට් හතරවෙනියා එකතු කිරීම පස්වැනියා අඩු කිරීම හතරවැනියා ගුණ කිරීම දශම දෙකයි පහ හතරවෙනියා ලියලා තියෙන්නේ හතරවෙනියා ලියලා තියෙන්නේ තව අඩු දශම දෙකයි පහයි සමය අතර පරතරය දශම දෙකයි පහෙන් ගුණ කරනවා. Q1 සමානයි 4 වෙනියා 14 1 2 3 4 14 5 වෙනියා 15යි 4 වෙනියා 14යි ගුණ කරන දශම දෙකයි පහේ. Q1 සමානයි 14යි 15 14ක් 1යි දශම දෙකයි 5 වෙනියා. Q1 සමානයි 14 එකතු කිරීම එකෙන් ගුණ කරාට වෙනසක් නැහැ. Q1 සමානයි 14.25. 14.25. එක හරියට ඔස්ස Q1 14.25. right? ඊට පස්සේ හරන ඕන Q2 මධ්‍යස්ථ චතුර්ථකය. එන 125 50 75 නේ. දැන් 50 හොයන්නේ. 50 Q2 ඔක්කොම සංඛ්‍යා 16යි එකක් එකතු කරලා ගුණ කරන හතරෙන් එකේ 17 බෙදීම 4 දෙකෙන් එකනේ සමානයි 17 බෙදීම 2 8.5 0.5 කියන්නේ පට්ටලේසි 0.5 නම් හරි මැද 0.5 නම් හරි මැද එහෙනම් Q2 සමානයි ඉස්සලා 8 වෙනිය හොයා ගන්නවා කියන්නේ 8 වෙනියා 8 වෙනියා එකතු කිරීම 9 වෙනියා බෙදීම 2 8 වෙනියා 9 වෙනියා එකතු කරලා දෙකෙන් බෙදනවා 8 වෙනියා එකතු කිරීම 9 වෙනියා Q2
राइट, आठवें नहीं आता, आठवें नाम में नहीं आता, आठवें नहीं आता, दहा आठवें नाम में नहीं आता, दहा आठवें, दहा आठवें, दहा आठवें के तो गोला देखे मैं तो मैं दहा आठवें अरे द ओना ये वाली याना पुलो दहा आठवें एक तो करीम दहा आठवें वेदी में देख तीसरा ये वेदी में देखा ही दहा आठवें अच्छा कथा हुआ दहा आठवें, दहा आठवें यात्रा हरी में दे गोला दानो दहा आठवें, दहा आठवें यात्रा हरी में दे संख्यावक नहीं किया දහටයි දහටයි අතර හරි මැද සංඛ්‍යාවක් නැහැ. ඒක නිසා මධ්‍යස්ථ චතුර්ථකය 18යි. Q2 18යි. ඒක දක්ෂ ළමයි හිතෙන් ලියන්න. දැන් මේ සූත්‍රේම සමහරු ගැති වෙලා ඉන්නවා. එහෙම වෙන්න එපා. 18යි 18යි අතර හරි මැද ගන්න. දැන් මෙතන Q1 කියවනාවේ හතරවෙනියයි පස්වෙනියයි අතර මැද නෙමෙයි. එකහන් දෙකතු කරලා දෙකෙන් බෙදන්න බෑ. ඒකට තීරය එකට සපෝට් කරන්න ඕන. දැන් හරි මැද ගානාම දෙකෙන් බෙදන්න ඕන. ඉතින් 18යි 18 අතර මැද ගානක් නැහැ නේ. එකහන් ද හරියටම උත්තරේ 18මයි. ඒක තේරෙන්නේ අතස්ස. තමන්ට ඒක 18යි 18 අතර මුකුත් මැද නැහැ කියලා තේරෙන්නේ අතස්ස. 18යි 18 අතර මුකුත් මැද නැහැ කියලා මුකුත් මැද නැහැ කාට උත්තරේ 18යි. මුකුත් මැද නැහැ නේ කරන්න දෙයක් නැහැ. 18යි. කොච්චර try කරත් ඔච්චරයි. 18 තමයි තියෙන්නේ. 18යි 18 අතර මැද තියෙයි කිව්වට ඇත්තේ නැහැ. ඊගාවට Q3 ඔක්කොම සංඛ්‍යා 16යි. ඒක අකුත කළා. ගුණ කරනවා 4ෙන් 3. 17 ගුණ කරනවා 4ෙන් 3. 51 බෙදීම 4යි. 51 බෙදීම 4. 51 4ෙන් බෙදුවම 12.75 වැනිය. 12.75 වැනිය. 51 4ෙන් බෙද. 4 වරක් එක 4යි, 1ක් ඉතිරි. 4 වරක් 2 8යි, 3ක් ඉතිරි. 30ට 7යි 28යි 2ක් ඉතිරි 20ට 5. එහෙම එන්නේ. හරිද? දැන් 12 වෙනිය හොයාගන්න. 13 වෙනියගෙන් 12 වෙනිය අඩු කරලා 0.75න් ගුණ කරනවා. Q3 සමානයි අපට ඕන 12 වෙනිය. එකතු කිරීම දැන් 12 වෙනිය අඩු කරන්නේ 13 වෙනියයි එහා ඉන්නේ කෙනා. 13 වැනි අඩු කිරීම 12 වැනි ගුණ කිරීම මේ දශමට කොටස 0.75 12 වැනි ලියලා තියෙන හන්ද 0.75 විතරයි අඩු 12 වැනි ලියලා තියෙනවානේ Q3 12 වැනි 1 2 3 4 5 6 7 8 9 10 11 12 මෙතන තමයි ඉන්නේ 25යි 13 වෙනිය 27යි 12 වෙනිය 25යි ගුණ කරනවා 0.75 0.75 Q3 සමානයි 25 එකතු කිරීම 2 ගුණ කිරීම 0.75 ඉස්සෙල්ලා ගුණ කරනවා 25 එකතු කිරීම 1.5 0.75 දෙකෙන් ගුණ කර බැරියයි ඉන්නවනේ දෙවරක් 5 10යි දෙවරක් 7 14 1යි 5 දෙවරක් 0.01 1යි බිඳුව වැඩක් නෑ 15 1.5 25 1.6යි Q3 කියන්නේ 26.5 Q3 26.5 එකත් හරියට හොස්සන දරුවනේ right එහෙමනම් දැන් හොයන්න වෙන්නේ අන්තස් චතුර්ථක පරාසය Q3න් Q1 අඩු කරනවා Q3 අඩු කිරීම Q1 Q3 26.5 Q1 14.25 Q3න් Q1 අඩු කරනවා 26.5න් 14.25 අඩු කරනවා
විසිහය දශම පහෙන් දාහතරය දශම දෙකයි පා බිදුව අදාළ අඩු කරන්නේ දහයෙන් පහක් පහයි හතරෙන් දෙකක් දෙකයි මෙතන හයෙන් හතරක් එකයි සොරි දෙකයි දෙකෙන් එකක් එකයි දොළහයි දශම දෙකයි පහයි දොළහයි දශම දෙකයි පහයි අන්තස් චතුර්ථක පරාසය දොළහයි දශම දෙකයි පහයි හරි අතුස්ස රයිට් හරි ඔච්චරයිනේ ඔච්චරයි 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 දැන් අපි වෙන ගානක් හදමු ලියන්න ප්‍රශ්න අංක දෙක ප්‍රශ්න අංක දෙක හයි පන්තියක සිටි ළමුණු සමූහයකගේ ස්කන්ධය පන්තියක සිටි ළමුණු සමූහයකගේ ස්කන්ධය ආසන්න කිලෝග්‍රෑමයට මැන ආසන්න කිලෝග්‍රෑමයට මැන ලබාගත් දත්ත සමූහයක් මැන ලබාගත් දත්ත සමූහයක් පහත සංඛ්‍යා ව්‍යාප්තියේ දැක්වේ පහත සංඛ්‍යා ව්‍යාප්තියේ දැක්වේ ලියන ස්කන්ධය කිලෝග්‍රෑම් ස්කන්ධය කිලෝග්‍රෑම් චාට් එකක් දෙන්නේ 40 45 50 55 60 65 70 පහ අසූව හතලිය හතලිස් පහ පනහ පනස් පහ හැට හැට පහ හැත්තෑව හැත්ත පහ අසූව ළමයි ගණන ළමයි ගණන තුනයි හතරයි හයයි අටයි දහයයි හතයි හයයි තුනයි එකයි ක්‍රමිලක්කං එක ඉහත තොරතුරු භාවිතා කර ඉහත තොරතුරු භාවිතා කර සම්මුච්චිත සංඛ්‍යාත වක්‍රයන් ඉන්න සම්මුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න සම්මුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න ක්‍රමිලක්කන් දෙක Q1 Q2 Q3 සොයන්න Q1 Q2 Q3 සොයන්න Q1 Q2 Q3 සොයන්න මම චුට්ටක් බලාගන්න මේකේ තේරුම 40 ව 3 ය
හතලිය හතලිය 45 හතරයි. හොඳට හරි. 45 45 45 45 45 හතරයි. 50 හයයි. 50 හයයි. ඊට පස්සේ 35 8යි. ඔව ඇත්ත තේරෙන්න ඕන. හොඳ නිකන් බොරු කයිවාරු වැඩක් නැහැ. 35 8යි. දෙක තුන හතර පහය හත අට හරි රයිට් දැන් කොලා අවසර එන්නේ නේ දන්න අතස්ස මවුලයක මවුලයක පරමාණු කොච්චර තියෙයි මැසේජ් එකක් දාන්න බලන්න මවුලයක තියෙන පරමාණු ගාන කොච්චරද කියන්නේ මවුලයක තියෙන පරමාණු ගාන කොච්චරද කියලා මැසේජ් එකක් දාන්න. අතුසන් දන්නේ? මවුලයක තියෙන පරමාණු ගාන මැසේජ් එකක් දාන්න බලන්න කවුද බලමු දාන්නේ? මවුලයක තියෙන පරමාණු ගාන. රයිට් වෙරි ගුඩ්. 6.02 ගුණ කිරීම 10^23 වෙනි බලය. බලය ටයිප් කරන්න තේරෙන්නේ නැහැ නේ. රයිට්. 6.02 ගුණ කිරීම 10^23 වෙනි බලය. වෙරි ගුඩ්. හරි. එච්චරක් තියෙනවා. මේක කොච්චරද? මේක කොච්චරද? බලාගන්න කොච්චරද කියලා. 6.22 දෙක තුන හතර පහ හය හත අට නමය ලියන්න ඉඩ මදි. මෙහෙ ලියන්න. 6.22 තුන හතර පහ හය හත අට නමය 10 11 14 15 17 18 19 20 21 22 23 දශම ස්ථාන තුනට තුනක් අයින් කර. හරිද? එතකොට බිංදු 20ක් එන්න ඕන. 23 නිසා 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 18 19 20. මවුලයක පරමාණු ඔච්චර තියෙනවා. මවුලයක පරමාණු ඔච්චර තියෙනවා. ඔච්චර තියෙනවා. ඔබලා මෙච්චර තියෙයි කියලා තමන් ලියලා ඉගෙන ගන්න තියෙන අතස්සන ඔහොම ලියලා තියෙන අතස්සන ලියලා බලපුවයි රයිට් හොඳ ටීචර් කෙනෙක් විද්‍යාවට අහුවෙලා තියෙන සමහර ළමයින්ට හොඳ ටීචර් කෙනෙක් හම්බෙලා තියෙනවා පරමාණු මෙච්චර ගණක් තියෙයි කියලා මවුලයක පරමාණු මෙච්චර තියෙනවා එක මවුලයක පරමාණු මෙච්චර ගණක් තියෙනවා කියවන දන්නේ එකට 10ද 15ද 20ද කියලා කියවන දන්නේ සා ඒ වගේ සංඛ්‍යා තමයි විද්‍යාත්මක අංකනේ ලියන්නේ යෝධ සංඛ්‍යා පරමාණු ඔච්චර ගාණක් තියෙන මවුලයක එක මවුලයක රයිට් පරමාණු ඔච්චරක් තියෙන එක තේරෙන්නේ එක ලියපු ළමයින්ට තමයි එක තේරෙන්නේ එක ලියලා බලන්න ඕනේ එක නොලිය එක තේරෙන්නේ නැහැ ඒ වගේ දැන් මම මේ ලියනවා 40 3 1 2 3 45 4 වෙලා ගියත් මේව හරියට ඉගෙන ගන්න ඕන හරිද 1 2 3 4 50 6 1 2 3 4 5 6 35 8 1 2 3 4 5 6 7 8 60 50 35 නෙවෙයි 55 55 55 8යි ඊළඟට 60 10යි 1 2 3 4 5 6 7 8 9 10යි 60 10යි 1 2 3 4 5 6 7 8 9 10යි ඊට පස්සේ 65 7යි 65 7යි
එක දෙක තුන හතර පහය හතයි. 65න් පස්සේ 70 වේවා. 70 වේවා 6යි. 70 වේවා 6යි. ඊට පස්සේ 75 වේවා 3යි. 75 වේවා 3යි. 80 වේවා 1යි. ඔක්කොම සංඛ්‍යා තියෙනවා 3යි 4යි 7යි. 7යි 6යි 13යි. 13යි 8යි. 13යි 8යි 21යි. 21යි 10යි 31යි. 31යි 7යි 38යි. 38යි 4යි 6යි 38යි 6යි. 44යි. 44යි 4යි 44යි 3යි 47යි. 47යි 1යි 48ක් තියෙනවා. 48ක් තියෙනවා. සංඛ්‍යා 48ක් තියෙනවා. බලමු 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 right සංඛ්‍යා 48ක් තියෙනවා සංඛ්‍යා 48ක් තියෙනවා සම්මුච්චිත සංඛ්‍යාත එහෙනම් මම දැන් ලියන්නේ හොඳේ සම්මුච්චිත සංඛ්‍යාත බලන්න සම්මුච්චිත සංඛ්‍යාතේ සම්මුච්චිත සංඛ්‍යාතය මම ගිය අවුරුද්දේ මේක ගන්නවා මධ්‍යස්ථය හොයද්දී පිළිවෙලට සංඛ්‍යාත එකතුව ඉස්සලම තුන ඉලක්කම ලියන ඊට පස්සේ හතර තුනට එකතු කරලා ලියන හතයි තුනට හතර එකතු කරාම හතයි තුනයි හතරයි හතයි හතට හය එකතු කරනවා හතට ඊළඟ සංඛ්‍යාත එකතු කරනවා හතයි හයයි 13යි 13ට ඊළඟ සංඛ්‍යාත එකතු කරනවා 13 8යි 21යි 21ට ඊළඟ සංඛ්‍යාත එකතු කරනවා 21යි 10යි 31යි 31ට ඊළඟ සංඛ්‍යාත එකතු කරනවා 31යි 7යි 38යි 38ට ඊළඟ සංඛ්‍යාත එකතු කරනවා 38යි 6යි 44යි 44ට ඊළඟ සංඛ්‍යාත එකතු කරනවා 44යි 3යි 47යි 44 ඊළඟ සංඛ්‍යාත එකතු කරනවා 48යි දැන් බලන්න 3 මේවා විශ්ලේෂණය තමයි මේ අපි කතා කරන්නේ විශ්ලේෂණය එනේ දත්ත නිරූපණය සහ දත්ත විශ්ලේෂණය නිරූපණය පහසුයි විශ්ලේෂණය තමයි අපහසු සහ විශ්ලේෂණය හරියට දැනගන්න ඕනේ ඒකට මේ විශ්ලේෂණය කරන්නේ කොහොම විශ්ලේෂණය මේ කරන්නේ ඇත්තදලා දිගෑරලා ඕගොල්ලන්ට මේවා තේරුම් ගන්න උදව් කරනවා විශ්ලේෂණය කරන්නේ ඒවට යම් වෙලාවක් ගත වෙනවා ඒ වෙලාව ගන්න ඕන ඒ වෙලාව වර ගන්න ඕන සමහර ඒවා කටට දාපු ගමන් ගිලෙනවා සමහර ඒවා හපන්න ඕන හරිද දාපු ගමන් ගිලෙන්නේ නැහැ සුප් ටිකක් දාපු ගමන් සව් ටිකක් දාපු ගමන් ගිලෙනවා මස් කෑල්ලක් දාපු ගමන් ගිලෙන්නේ නැහැ හපන්න ඕන හපන්න ඕන හරිද හපන කොට ගිලෙන්නේ ඒ වගේ මේ දේවල් වෙලා යනවා සමහර ඒවා තේරුම් ගන්න තොන මේක තේරුම් මොකද්ද මේක තේරුම පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය පළවෙනිය 40යි දෙවෙනිය 40යි තුන්වෙනිය 40යි පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය මෙතන ඉන්නේ ඒගොල්ලෝ 40යි කියන්නේ මේවා දිගාරින්න බෑ හැමතිස්සෙම දැන් මෙච්චරයි දිගාරින්නේ මේ දින දත්ත ටික මන් දිගෑරියා දත්ත ටික දිගෑරියා ඔගොල්ලොන්ට ආයි දිගාරින්නේ නැහැ එකපාරක් අ දැන් මේ ටික අල්ල ගන්න ඕන ඔයගොල්ලෝ දැන් මේ ටික අල්ල ගන්න ඕන මේ ආයි දිගාරින්නේ නැහැ මේ යථාර්ථය ඇත්ත කටපාඩම් නොකර හරියට තේරුම් ගන්න ඕන මේ තියෙන ඇත්ත කටපා ඔයගොල්ලෝට ඒකක් ගන්න නෙමෙයි උගන්වන්නේ මතක තියාගන්න ඒකක් ගන්න ඕන නම් මම එක හදන හැටි කියලා දෙනවා එහෙම නෙමෙයි ඉගෙන ගන්න මේකේ ඇත්ත ඉගෙන ගන්න ඕන ඔයගොල්ලෝ ඇත්ත මම මේ දත්ත ටික දිග ඇරියා රයිට් හත මෙතන 40 40 ඒව තුනක් තියෙනවා මෙතන 40 ඒව තුන එයාට කියන්නේ පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය හරියට ඉගෙන ගන්න එහෙම කතා කරන්න පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය මෙතන තියෙනවා 45 ඒව හතරක් මෙතන තුන්වෙනියයි ඉවරුනේ එතන මෙතන පටන් ගන්නේ හතරවෙනියයි
හතරවෙනිය පස්වෙනිය හයවෙනිය හත්වෙනිය හතරවෙනිය 45යි 2 3 4 පස්වෙනියත් 45යි හයවෙනියත් 45යි හත්වෙනියත් 45යි මේ තින්නේ මෙතන හතක් නැහැ හොඳට අහගන්න මෙතන හතේ කොට හතක් නැහැ හතක් නැහැ හතරයි තියෙන්නේ හතරයි තියෙන්නේ ඒකේ තේරුම ඉවර වුණේ 3 වෙනියගේ පටන් ගන්න 4 වෙනියගේ 4 වෙනිය 5 වෙනිය 6 වෙනිය 7 වෙනිය මෙතන 13යි 13ක් නැහැ බොරු කියන්න එපා 13ක් නැහැ මෙතන ඉවර වුණ තැන 7 තේරුම් ගන්න ඉවර වුණේ 7 එහෙනම් පටන් ගන්න 8 8 වෙනිය 9 වෙනිය මට කලබල නැහැ හූ මට කලබල නැහැ ඉවරුනේ 7 වෙනිය හූ 7 වෙනිය එහෙනම් මෙතන පටන් ගන්න 8 වෙනිය මගේ පෑම දිනේ කරදරයක් වුණා නම් පැතිදී 8 වෙනිය 9 වෙනිය 10 වෙනිය 11 වෙනිය 12 වෙනිය 13 වෙනිය 6 දිනක් ඉන්නවා 6 දිනේ වෙන 6 දිනක් ඉන්නවා දැක්ක හය දෙනෙක් ඉන්නවා ඒ හැම කෙනාම හය දෙනාගෙන් හැම කෙනාම 50යි එතන 13 වෙනියක් 50යි ඒවා තමයි තේරුම් ගන්න ඕන 13 වෙනිය 50යි 12 වෙනිය 50යි 11 වෙනිය 50යි 10 වෙනිය 50යි 9 වෙනිය 50යි අටවෙනිය 50යි මෙතන හතෙන් ඉවරයි මෙති මෙතන හතෙන් ඉවරයි අටවෙනිය 50යි නවවෙනිය 50යි දහවෙනිය 50යි 11වෙනිය 50යි 12වෙනිය 50යි 13වෙනිය 50යි දැන් මේක දිගාරපු දත්ත බලන් තමයි මේ කියන්නේ නමුත් විශ්ලේෂණය කරන්නේ දිගාරින් නැතුව මේක දිහා බලාගෙන ඉතල මේක දිහා බලාගෙන අපි ඉගෙන ගන්නවා පස්සේ මේවට ගලපලා හිතනවා මෙතන 21 මොකද්ද තේරුම ඉවරුනේ 13 වෙනියගේ ඉවරුනේ 13 වෙනියගෙන් එතන මෙතන පටන් ගන්නෙ 20 වෙනියගෙන් ඉවරුනේ 13 වෙනියගෙන් පටන් ගන්නෙ 20 වෙනියගෙන් තේරෙන්නේ අතොස්ස මෙතන 13 වෙනියන් ඉවරයි මෙතන පටන් ගන්නෙ 20 වෙනියයි තේරෙන්නේ අතොස්සන බඩව ඔරයිට් ඔය පැහැදිලි අමෝටම 13 වෙනියන් ඉවරනේ 20 වෙනියන් පටන් ගන්නේ හොඳයි එතකොට 13 වෙනියන් ඉවරයි 20 වෙනියන් පටන් ගන්නවා ඔව් ඒක තේරෙන අතස්ස ඔව් ගොඩක් අර තේරෙන හොඳයි අතස්ස නෝ කො හු හු එද පියන්තන හරිම බඩුවක් නේ ඒ විනාඩි තුන ඒක තේරෙන්නේ ආ කමන්නේ හරි හරි මම බලන්න මේ මගේ රෝසම අවබෝධයෙන් ඉන්නවද කියලා හරිද දෙන්නේ තටරාල පොල්පරාල පචවලට අතිසුවදි හරිද 13 ගණියෙන් ඉවරයි 13 ගණියෙන් ඉවරයි 13 ගණියෙන් ඉවරනම කොහෙදලෝ 20 ගණියෙන් පටන් ගන්නෙ ප්‍රියන්ත නිදාගෙන නැකිදලා ඕ බඹුරාල පොල්පරාල 13 ගණියෙන් ඉවරයි පටන් ගන්නෙ 14 වෙනියගෙන් 14 වෙනිය මෙතන ඉන්නවා 15 වෙනිය මෙතන ඉන්නවා 10 වෙනිය මෙතන ඉන්නවා 17 වෙනිය මෙතන ඉන්නවා 18 වෙනියත් මෙතන ඉන්නවා 19 වෙනියත් මෙතන ඉන්නවා 20 වෙනියත් මෙතන ඉන්නවා 21 වෙනියත් මෙතන ඉන්නවා මේ දැන් මේ වගේ සැලැස්මක් නැහැ මෙතන ගන්න 13 වෙනියන් ඉවරයි 14 වෙනිය 55යි 14 වෙනිය 55යි 15 වෙනිය 55යි 16 වෙනිය 55යි 17 වෙනිය 55යි 18 වෙනිය 55යි 19 වෙනිය 55යි 20 වෙනිය 55යි 21 වෙනිය 55යි 21 වෙනිය වන්න මෙතන 21 වෙනිය මෙයා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 21 වෙනිය තේරණයක් තොස්ස මේ ටික තවන්ට පැහැදිලිව තේරණයක් තොස්ස මම මේ කියන විශ්ලේෂණය මම මේ කියන විශ්ලේෂණය තේරණයක් තොස්ස උටු කරකවන්න එපා
කරගෙන පුටුව ඉදන් ඉඳන් කරකෙන්නේ නැහැ. හොඳට සායෙන් ආ මම කරගෙන පුටුව විසි කරලා දාලා දෙනවා. බංකුවක් වාර කරේ කරේ වෙන වැඩ කරනවා. ඉතින් දැඩි අවධානයෙන් ඉන්නේ නෝදේ දෙන්නේ වාඩි වෙන හිරමනේ හිරමනේ දෙන්නේ හිරමනේ හිරමනේ දෙන්නේ වාඩි වෙන නෝදේ මෙතන ඉවරන 21 වෙනියයි. එතන මෙතනත් පල්ලය දාන්න 22 වෙනිය 23 වෙනිය 24 වෙනිය 25 වෙනිය 26 වෙනිය 27 වෙනිය 28 වෙනිය ඔහම තින් රයිට්. දැන් මේක ඔක්කොම සංඛ්‍යා බැලුවා මෙතනද සංඛ්‍යා 48ක් රයිට්. සංඛ්‍යා 48ක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ අහනවා Q1 බලාගන්න. ලියන්න එපා. මම මෙහෙන් හදන මේ හරිය පේනවනේ ඔයගොල්ලන්ට. Q1 ඔක්කොම 48යි. අපි කලින් කරේ 46ට එකක් එකතු කරලා ගුණ කරන හතරෙන් එකේ. 46ට එකක් එකතු කරලා ගුණ කරන හතරෙන් එකේ. මේ වගේ බහුවල එකක් එකතු කරන්නේ නැහැ. මේ වගේ සමූහිත ව්‍යාප්තිය දුන්නාම එකතු කරන්නේ නැහැ. තීන ගාන කෙලින්ම ගුණ කරනවා. 48 ගුණ කරනවා කෙලින්ම හතරෙන් එක එකක් එකතු කරන්නේ නැහැ. මතක තියාගන්න සම්මතයක් ඒ. 48 හතරෙන් බෙදෙනෝනේ කියන්නේ 12 වෙනිය. 12 වෙනිය. දැන් ඔයගොල්ලෝ 12 වෙනිය හොයන්න මේකෙන්. මේකෙන් 12 වෙනිය හොයන්න ඕන. මේකෙන් 12 වෙනිය හොයන්න ඕන. අරහන්තුල්ලායි වබරකාතුම් කතාව ස්ලාමු අලේකුම් මදේ. ස්ලාමු අලේකුම් අරහන්තුල්ලායි වබරකාතුම්. ආමේ. ආමේ තමයි මං ආවතින් කල්ලිය ගාදි බෙල්ල බෙරි ගන්න කතා කරකට ඉඳලා මොනවද රයිට්. මේ පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය 12 වෙනිය ඕන. මෙතන තුන්වෙනියෙන් ඉවරයිනේ. හතරවෙනිය පස්වෙනිය හයවෙනිය හත්වෙනිය. මෙතන අටවෙනිය 50යි. නම්වෙනිය 50යි. වටපිට බලන්න එපා. 10 වෙනිය 50යි. 11 වෙනිය 50යි. 12 වෙනිය 50යි. 12 වෙනිය 50යි. හරිද? 12 වෙනිය 50යි. දැන් මේකෙන් බලමු 12 වෙනිය 50ද කියලා. 1 2 3 4 5 6 7 8 9 10 11 12. මල්ල කරි. මල්ල කරි. 12 වෙනිය 50යි. 12 වෙනිය 50යි, right? ඔය තමයි හොයන්න තියෙන්නේ. Right, then Q2 හොයන්න ඕන. 48 ගුණ කරනවා දෙකෙන් එකේ. 24 වෙනිය. 24 වෙනිය. ඉතින් මේකෙන් හොයන්න පුළුවන් ආ. 1 2 3. 4 ඉඳලා 7 දක්වා. ඊසේ 8 ඉඳලා 23 දක්වා. 23 ඉඳලා 13 දක්වා. 13 න් ඉවරයිනේ. 14 ඉඳලා 21 දක්වා. අපට ඕන කවුද 24 වෙනිය. මෙතන 21 වෙනියන් ඉවරයි. මෙතන 22 වෙනියන් ඉන්නවා. 21 න් ඉවර නම් 23 වෙනිය. 24 වෙනිය. 25 වෙනිය. 26 වෙනිය. 27 වෙනිය. එහෙම 31 වෙනිය දක්වා ඉන්නවා. ඒ හැම කෙනෙක්ම එකම ගානයි. අපට ඕන 24 වෙනිය. 1 2 3 පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය. අහන් ඉඳ බලලා කොල්ලෝ පැටවු කෙල්ලෝ වෙන වැඩ කරන්නේ නැහැ. 100 කියන එක ලේසි පාඩමක්. හොදේ ලේසි නෑ. කරන්න ගියාම ඒක පට්ටපල් පචලියන්නේ. හරිද? ඒකන්ට දැඩි අවධානයෙන් අහන් ඉන්න. පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය. හතරවෙනිය පස්වෙනිය හයවෙනිය හත්වෙනිය. අටවෙනිය නම්වෙනිය දහවෙනිය එකොළොස්වෙනිය දොළොස්වෙනිය දහතුන්වෙනිය. 13යි 8යි 21න් ඉවරයි. 21 වෙනිය. මෙතන 22 වෙනිය 24 වෙනිය ඉන්නවා. කීයේ 60යි. 24 වෙනිය 60යි. උත්තරේ 60යි. චෙක් කරලා බලමු 60 එනවද කියලා. 1 2 24 වෙනියට. හොඳේ. 1 2 3 4 5 6 7 7 වෙනිය. 8 9 10 11 12 13 14 15 15 වෙනිය. 16 17 18 19 20 21 21 වෙනිය. 22 23 24 ලල ලල 60යි. තේරෙනවද තවසන්ට? මේ විශ්ලේෂණය තමයි තේරෙන්නේ. හරිද? ඒ වගේ දැන් ඔයගොල්ලන්ට ඕන Q3. Q3 හොයන්න ඔයගොල්ලෝ කරන්නේ 48 ගුණ කරනවා 4න් 3 එකක් එකතු කරන්නේ. 4 වරක් 16යි, 3 වරක් 6 18යි, 3 වරක් 3 1යි 4යි. 48 වෙනිය. 48 වෙනිය.
අතන සටවෙනිය ඉන්නේ මෙන්න මේ අන්තිමකට උඩින් එක. ඔව් 16 වරක් 12යි නේද සමා වෙන. 12යි 4 2යි 4 12යි 12 වරක් 3 36යි. 4 2යි 4 12යි 12 වරක් 3 36යි. 36 වෙනිය. 31 වෙනියෙන් ඉවරයි. මෙතන ඉන්නේ 32 වෙනිය, 33 වෙනිය, 34 වෙනිය, 35 වෙනිය, 36 වෙනිය. ඒ හැමෝම එක ගානක්. හරිද? 1 2 3 4 වෙනියකට තමයි උත්තරේ තියෙන්නේ. 1 2 3 4 8 ඉඳලා 4 වෙනිය. 1 2 3 4. උත්තරේ 65යි. උත්තරේ 65යි. චෙක් කරලා බලමු 65 එනවද කියලා. 36 වෙනිය. 2 3 4 5 6 7. 36 වෙනිය නේද? 7 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 කීවෙනිය 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 36 වෙනිය. ඔව් මතක තියාගන්න. 36 වෙනිය. කීයේ? 21 වෙනිය. 21 වෙනිය. 22 23 24 25 26 26. මේන්න උත්තරය ආව. තේරෙන හතුස්ස 26. කොහොමද තේරෙන හතුස්ස? 26 36. ඕ 36 26 නේ 26. 27 27 29 30 31 32 33 34 35 36 65. මම මේක කොහෙද ලිව්වා නේද? 65 කියලා ලිව්වොත් තන තනේ රයිට්. තේරණේ අතොස්ස තමන්ට මේක තේරණේ අතොස්ස හරිනේ. 1 2 1 2 3 4 වෙනිය හොඳ 4 වෙනිය එන්නේ 1 2 3 4 මේ දින 65 65. දැන් මේ වගේ දිගහැරලා මේක කරන්න පුළුවන් 48ක් තිබ්බා හන්ද. සංඛ්‍යා 100ක් හිටලා තිබ්බා නම් දිගහරින්න නෙවෙයි වෙන්නේ අපිට මාර විනාශයක් වෙන්නේ. එහෙනම් එක හන්ද මේ ක්‍රමය හරියන්නේ නැහැ. දිගහරින්න නැතුව මෙන්න මේකෙන් තමයි අපි ගණන් හදන්නේ. රයිට්. ඒකෙන් තමයි හදන්නේ. එතකොට ආවේ මෙහෙමයි. Q1 Q1 වලට ආවේ 12 වෙනිය. Q1 කියන්නේ 12 වෙනිය. 1 2 3 4 5 6 7 8 9 10 11 12 50. ලියන්න එපා. Q2 Q2 24 වෙනිය. 14 14 15 16 17 18 19 20 60 60 ඉන්නේ. රවුම් කරලා තියෙන. Q3 65යි. දැන් මේ උත්තර අපි මේ ගණනය කරලා හොයපු හැටි තියෙන්නේ. මේ ගණනය කරලා හොයන හැටි. හරිද? කොහොමද මේක ගණනය කරලා හොයාගන්නේ? සම්මුති සංඛ්‍යාත වක්‍රයකින් හදන හැටි ගණනය කරන හැටි දෙකම දැනගන්න ඕන. හරිද? ඉතින් අපි ගණනය කරන හැටි හදමු. ගණනය කරමු. රයිට්. ඊට පස්සේ සම්මුති සංඛ්‍යාත වක්‍රය හදමු. සම්මුති සංඛ්‍යාත වක්‍රය මේ උත්තරේම සමහර විට එන්නේ නැහැ. ඊට ආසන්න උත්තරයක් ලෙස අපි ගණනය කරමු. ලියව මාත් එක්ක. ස්කන්ධය කිලෝග්‍රෑම්. ස්කන්ධය කිලෝග්‍රෑම්. 40 45 50 55 60 65 70 75 80 40 45 50 55 60 65 70 75 80. ඊට පස්සේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය. සංඛ්‍යාත කියන්නේ ළමයි ගණන. පළවෙනි හැඳින්නේ සංඛ්‍යාතය. 40ට 3යි. මට රූල් නැති නිසා මම ඉරිකෑලි ගන්න. ඔකල ඉරි ගන්න එපා. 45ට 4යි. 50ට 6යි. 55ට 8යි. 60ට 10යි. 65ට 7යි. එක ස්ථානෙක කෙලින් ලියන බල. ඊට පස්සේ 70ට 6යි. 65ට 3යි. 75ට 3යි. 80ට 1යි. එකතුව 48යි. එකතුව 48යි. පස්සේ ඉස්සරහේ සම්මුච්චිත සංඛ්‍යාතය. සම්මුච්චිත
සංඛ්‍යාතය. පිළිවෙලට සංඛ්‍යාත එකතුව. පිළිවෙලට සමුච්චිත පිළිවෙලට. පිළිවෙලට සංඛ්‍යාතවල එකතුව සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය. සම්මුච්චිත සංඛ්‍යාතය. සා මුච් චිත සම්මුච්චිත සංඛ්‍යාතය. ඉස්සලව සංඛ්‍යාතය තුන ලියනවා. පස්සේ මට බෝඩ් එකේ ඉඩ ගන්න ඕන නම් මම කොණ්ඩ කරලා ලියනවා. මට ඉඩ නැහැ නේ වැඩි. තුන සම්මුච්චිත සංඛ්‍යාතය. රයිට්. ගණන් හදන්න ඉඩ ගන්න ඕන නිසා මම මෙහාට කරා. තුනට හතර එකතු කරන හතයි. හතට හය එකතු කරන 13යි. 13ට 8 එකතු කරන 21යි. 10යි 21යි එකතු කරන 31යි. 31යි 7යි එකතු කරන 38යි. 38යි 6යි එකතු කරන 44යි. 44යි 3යි එකතු කරන 47යි. 47යි එකතු කරන 1ට 48යි. 3 7 13 21 31 38 44 47 48 right දැන් අපි ගමු Q1 Q1 ඔක්කොම සංඛ්‍යා 48 ගුණ කරන 4න් එකේ 48 ගුණ කරන 4න් එකේ 12 වෙනිය Q1 12 වෙනිය දැන් Q1 සමානයි 12 වෙනිය ඉන්න තැන හොයන්න ඕන මෙතන 7 වෙනියෙන් ඉවරයි එතන 1 2 3 ඒ හැමෝම 3 දෙනෙක් ඉන්නෝ 40ව 3 මෙතන තියෙන්නේ 7ක් නෙමෙයි 3ෙන් ඉවර නිසා 4යි ඒ තියෙන්නේ 4 5 6 7 අපට ඕන 12 වෙනිය දර මෙතෙන් එනකොට ඉන්නෝ 6 දෙනෙක් හත්වෙනියෙන් ඉවරයි අටවෙනිය නම්වෙනිය දහවෙනිය එකොළොස්වෙනිය දොළොස්වෙනිය දොළොස්වෙනිය මෙතන ඉන්නවා හැම ඇත්තටම දොළොස්වෙනිය මෙතන ඉන්නවා කියලා ඔබගේ පුංචි මොළයට තේරණ අතුස්ස තේරණ අතුස්සට මම කියලා දෙන්න ඒක තේරෙන්නේ නැති අතුස්සට මම කියලා දෙන්න දොළොස්වෙනිය මෙතන ඉන්නවා කියලා පුතාලට දුවලට තේරෙන්නේ නැති අතුස්ස නහය කෙලින් අතුස්ස දොළොස්වෙනිය ඉන්නවා කියලා තේරෙන්නේ නැති අය මොන මම මේක දිග ආරිනවා බලන්න ඉගෙන ගන්න එක බැරුව මුකුත් කරන්න බෑ හොඳට බලන්න 40ව 3ක් ඒ කියන්නේ මේ දත්ත සමූහයක් තියෙන වෙන මේවා 40 40 40 45 45 45 45 50 50 50 50 50 පනහම දත්ත සමූහයක් තියෙනවා. ඔයගොල්ලෝ කියන මේකෙන් ප්‍රගණන වගුවක් හදන්න කියලා. ඒතර ඔයගොල්ලෝ x f f සහ ප්‍රගණන ලකුණු ලියනවා. x කියන්නේ මෙතන තියෙන අගයන් 40ව තියෙනවා. 45ව තියෙනවා. ඊට පස්සේ 50ව තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්නේ 40 කපනවා. ප්‍රගණන ලකුණුට 1යි. ආයි 40 කපනෝ ප්‍රගණ ලකුණු 1යි ආයිත් 40 කපන මේක 6 පන්ති දි කරේ ඔනේ 10 වසරේ ටිකක් ගෙන ගත්තා ඊට පස්සේ 45 කපනෝ ඒකනේ පල්ලෙහාට ඊට පස්සේ 45 කපනෝ එයා මෙතෙන්ට ආයිත් 45 කපනෝ එයා මෙතෙන්ට ආයිත් 45 කපනෝ එයා මෙතෙන්ට ඊට පස්සේ 50 කපනෝ එයා මෙතෙන්ට 50 කපනෝ එයා මෙතෙන්ට ආයිත් 50 කපනෝ එයා මෙතෙන්ට ආයිත් 50 කපනෝ එයා මෙතෙන්ට ආයිත් 50 කපනෝ පහේ ගොඩක් කියලා පෙන්වන්න හරහට කපනෝ ආයිත් 50 කපනෝ එයා මෙතෙන්ට ඔහම හදාගත්ත වගු ඊළඟට ලියන්නේ සංඛ්‍යාතය ෆ්‍රීක්වන්සි ඉරිකෑලි 3යි ඉරිකෑලි 4යි ප්‍රකරණ ලකුණු කියලා මේ ඉරි නෙමෙයි ප්‍රකරණ ලකුණු වලින් 6යි
ප්‍රකරණ වගුව. අන්නේම හදාගත්ත වගුවක් මේ තියෙන්නේ. එතන මේකට කියන්නේ පළවෙනිය, දෙවෙනිය, තුන්වෙනිය, හතරවෙනිය, පස්වෙනිය, හයවෙනිය, හත්වෙනිය, අටවෙනිය, නම්වෙනිය, දහවෙනිය, එකොළොස්වෙනිය, දොළොස්වෙනිය, දහතුන්වෙනිය, එහෙම තමයි තියෙන්නේ. පිළිවෙලට ගත්තහම පිළිවෙලට මේ තියෙන්නේ 40 40 40 45 45 45 50 50 50 50 එහෙම පිළිවෙලට තියෙන්නේ. එතන පිළිවෙලට ලියුවාම අඩුම එකට කියන්නේ එක පළවෙනිය, දෙවෙනිය, තුන්වෙනිය, හතරවෙනිය, පස්වෙනිය, හයවෙනිය එහෙම ඕන. දැන් මධ්‍යස්ථය හොයන්න ගියාම Q1 48 ගුණ කරන 4න් එකෙන් 12 වෙනිය හොයා ගන්න ඕන. 12 වෙනිය හොයා ගන්න ඕන. දැන් 12 වෙනිය මේකෙන් කියනකොට තේරෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 50. 50යි 12 වෙනිය. එතකොට 50 තියෙන සංඛ්‍යාත පේළියේ 50ව තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6යි. 50ව 6ක් තියෙන මේ. එතන මෙතන 1 2 3. 1 40ව 3ක් තියෙනවා. එතන පළවෙනියට කියන්නේ 40, දෙවෙනියටත් 40, තුන්වෙනියටත් 40. මෙතන 45ව 4ක් තියෙනවා. ඒක මෙතනින් දැන් බලාගන්නේ තුන්වෙනියෙන් ඉවරයි. මෙතන හතරවෙනියෙන් පටන් ගන්නවා. හතරවෙනිය, පස්වෙනිය, හයවෙනිය, හත්වෙනිය. මේ හතර දෙනාම 50 ගානේ තියෙන්නේ. ඉතින් මෙතෙන්ට එනවා. මෙතන ඉවරුනේ හත්වෙනියගෙන්නේ. මෙතන පටන් ගන්නේ 8 වෙනියගේ. 8 වෙනිය, 9 වෙනිය, 10 වෙනිය, 11 වෙනිය, 12 වෙනිය, 13 වෙනිය දක්වා මෙතන ඉන්නවා. මෙතන ඉවරන තැනින් පස්සේ පටන් ගන්නෙ. 7 වෙනිය නෑ මෙතන. 7 වෙනිය උඩ ඉන්නේ. 8 වෙනිය, 9 වෙනිය එහෙම ඉන්නේ. 10 වෙනියත් මෙතන. ඒ ඉන්න හැම 6 දෙනෙක්ම 50ක් ගන්න තියෙනවා. මේ හැම කෙනාම 50 ගන්න තියෙනවා. මෙතන ඉන්න 6 දෙනෙක් ඒ හැමෝම 50යි. ඒ කියන්නේ 7 වෙනිය ගාවට නම් 50ව නෑ. 8 වෙනිය 50යි. 9 වෙනි එක තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන. 9 වෙනිය 50යි. 10 වෙනිය 50යි. 11 වෙනිය 50යි. 12 වෙනිය 50යි. ඒක තේරෙන අතොස්ස. මේ ඔබට කියන කතාව තමයි තේරෙන අතොස්සන්න. තේරෙන්නේ නැති අතොස්ස නම් ආයෙ පාරක් කියලා දෙන්න. තේරෙන්නේ නැති අතොස්ස. තේරෙන්නේ නැති අතොස්ස. තව පාරක් මට කියලා දෙන්න. තේරෙන්නේ නැත්නම් අතොස්සන් තව පාරක් කියලා දෙන්න. හැමෝටම තේරෙනවා බලාගන්න. දැන් අපිට ඕන 12 වෙනිය. 7 වෙනියෙන් ඉවරයි. මෙතන ඉන්න 6 දෙනෙක්. 7ෙන් ඉවරද 8 8 9 10 11 12. 12 ඉන්න ඔයා 50ක් වෙනවා. Q1 50යි. ඊට පස්සේ Q2 හොයමු. Q2 ඔක්කොම සංඛ්‍යා 48යි. ගුණ කරන දෙකෙන් එකේ. ඔක්කොම සංඛ්‍යා 48යි. ගුණ කරන දෙකෙන් එක. එතකොට 48 දෙකෙන් බෙදෙනවා 24 වෙනිය. 24 වෙනිය. 24 වෙනිය. දැන් 24 වෙනිය හොයනවා Q2. මෙතන 30 21 ඉවරයි. 21 ඉවරයි. එතන ඉන්න 8 දෙනෙක්. ඒ 8 දෙනාම 55 ගානින් ඉන්නේ. 13ෙන් උඩ ඉවරුනේ. මෙතන ඉන්න 8 දෙනෙක්. 14 වෙනිය, 15 වෙනිය, එම 20 වෙනිය, 21 වෙනිය දක්වා හැමෝම 55යි. මෙතන ඉන්නවා තව 10 දෙනෙක් මේ ඉන්නේ. ඒගොල්ලෝ පටන් ගන්න මෙතන 21 වෙනියන් ඉවරෙච්ච හන්දා 22 වෙනියගේ. අපට ඕන 24 වෙනිය. 20 31 වෙනිය දක්වා ඉන්න නිසා 24 වෙනියත් මෙතන ඉන්නවා. 24 වෙනියත් මෙතන ඉන්නවා. රයාට අදාළ බර මේ තියෙන්නේ. එතන 24 වෙනියගේ බර කිලෝ 60යි. නම් මධ්‍යස්ථය කිලෝග්‍රෑම් 60යි. මධ්‍යස්ථය 60යි. මධ්‍යස්ථය 60යි. ඊගාට Q3. Q3 ඊතලය ඔක්කොම සංඛ්‍යා 48යි. ගුණ කරන්නේ 4ෙන් 3. 48 4ෙන් 12යි. 12 4 3 36යි. 36 වෙනිය මේක උත්තරයක් නෙමෙයි. කියලා Q3 සමානයි. මේ හරියට ඉන්නවා පේන අතුස්ස. Q3 පේන අතුස්ස. හරි. 36 වෙනිය. දැන් 31 වෙනියෙන් ඉවරයි. 32 වෙනිය, 33 වෙනිය, 34 වෙනිය, 35 වෙනිය, 36 වෙනිය, 37 වෙනිය, 38 වෙනියත් මෙතන ඉන්නවා. ඒ හැම කෙනෙක්ම 65ක බරක් තියෙනවා. එහෙනම් 30
හයවෙනියා කිලෝග්‍රෑම් 65යි. 36 වෙනියා කිලෝග්‍රෑම් 65යි. ඔය Q1 Q2 Q3. ඔක ගණනය කරලා ගත්තේ දැන් අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසයේ Q3 අඩු කිරීම Q1. Q3 65යි Q1 50යි. 65න් 15 50 ගියාම 15යි. අන්තස් චතුර්ථක පරාසය 15යි. 65න් 50 අඩු කරාම 15යි. මේව ගණනය කරලා නෙහුවේ. ඕගොල්ලෝ ගණනය කරලා නෙමෙයි හොයන්න තියෙන්නේ. ඔකොට මේක හොයන්න තියෙන්නේ වක්‍රයක් පාවිච්චි කරලා. මේ වක්‍රයක් අදින ඔයගොල්ලන්ට මේ කොටුවල පොතේ අදින්න බෑ. විභාගණය කරන ප්‍රස්ථාර කොලයක් හම් වෙන්නේ. ඔයගොල්ලෝ ප්‍රස්ථාර පොතෙන් කොලයක් කඩාගෙන ප්‍රස්ථාර වල අතර ගන්න හැමෝ. ප්‍රස්ථාර පොත අතර ගන්න හැමෝ. ප්‍රස්ථාර කොලයක් තිබ්බක් කමක් නෑ. ප්‍රස්ථාර පොත අතර ගන්න. ප්‍රස්ථාර පොත අතර ගන්න. හැමෝම ප්‍රස්ථාර පොත අතට ගන්න. රයිට් බාර් ළමයි දැන් මෙතන මේ ප්‍රස්ථාර කොලේ මේ ප්‍රස්ථාර කොලේ හතරට නමන ළමයි දෙකට නමුවා නෝ දැන් කැලේ හතර කපල වෙන් කර කැපලි හතරකට කපල වෙන් කර රයිට් දැන් මේ කැලි හතරක් හම් වෙනවා විභාග සම්පූර්ණ ෆුල් කලයක් අරගන්නවා හරිද හරි ඔය තමයි ප්‍රස්ථාර කොල කැබැල්ල දැන් මේ ප්‍රස්ථාර කොල කැබැල්ලේ ප්‍රස්ථාරය අදින්න හදන්නේ එතන මේ x අක්ෂය y අක්ෂය වර කොට x අක්ෂයට ඕන 80ට යනක. හැබැයි බිංදුව ඇදලා මේ 40 ඉඳලා කොටුවක් කරලා ගණන් කළා වුණා පහෙන් පාට 80ට ගන්න පුළුවන්ද කියලා.
हथलीद बड़ांगे हथली पुंजकोट पहाम हथलीस पहा पनह पनस्पह हेट हेट पहा मसू गा बोल राइट जैसे हथलीस अटक कौन इक बिंदु विधान करें वैयाक्षर हथलीस अटक कौन वन वैयाक्षर पल पड़ा बिंदु पहा दहाय पहालव विस विसिपहा तीह तिस्पहा हतलिह हतलिस पहा पनाह गण पुलवांगा तुस पनाह गण बैरिया में कमी आता हरवा मैंने मेहम अनि पता हरवा पनाह गण बैरना में कानि पता हरवा मेरे दिल अन्नो मारवा रुसात्र हरवा दंपरान पनाह गण पुलवांगे के उड़ा पत्तर पनाह गण पुलवांगे बलने හරාට 40ක් 40 ඉඳන් 50 80 වලද බලන්න. කොටුවක් අතහැරලා පටන් ගන්න. 40 45 50 55 60 65 70 75 80 ගන්න පුළුවන් අතස්සේ පැතර. අරටේ මොන හරි පැතර විදිහට ගන්න ඕනේ. දැන් ඇඳ ගන්න තියෙන්නේ හරිද? ඔයි කඩදාසි කොලේ අර ගන්න අතට අරන් පොත උඩින් තියන්න කලින් මෙතන ලියන්න ඕන ඛණ්ඩාංක මේ x ඛණ්ඩාංක මේ y ඛණ්ඩාංක ඉස්සරහට ඛණ්ඩාංක මෙතන ලියන ඛණ්ඩාංක ඛණ්ඩාංක 43 43 45 7 45 7 पनहे दहातुन पनस्पहे विसियेक पनस्पहे विसियेक हटे तिस्सेक हटे तिस्सेक हटपहे तिस्सट हटपहे तिस्सट हत्तावे हतलिस अतर हत्तावे हतलिस सतर हत्तपहे हतलिस सतर हत्तपहे हतलिस सतर असुवे हतलिस सतर असुवे हतलिस सतर हतलिये तोना हतलिस पहे हत पनहे दहतोना पनस पहे विषयक हटे तिस्सेक हटपहे तिस्सट हत्तावे हतलिस सतर हत्तपहे हतलिस सत असूवे हतलिस सट राइट देन मैं अधिने वाई अक्षय मैं हाट एक्स अक्षय अधिने ये पातर एक्स अक्षय बिंदु पहा कोटु पहें पार पुंज कोटु पहें पार दहाय पहालव विस विसि पहा तीह तिस पहा हतलिह हतलिस पहा पनह समुचित संख्या समुचित संख्या समुचित संख्या पहा दहाय पहालव विश विश्वपहा तेह तिस्पहा अतलिय अतलिस्पहा पनह समुचित संख्या पास एक्साक्षय दिगे बिंदु पटांगा कलीम हतली रेल पटांगा रेल पटांगा
हाथली है, पूंजी कोट पहा गया हम हाथलीस पहा पाना हा पानस पहा हेट हेट पहा हेत्तेव हेत्त पहा असुव हतलिय हतलिस्पा पनः पनस्पा हेट टपः हेत्तव हेत्तपः असुव දැන් මට රූල් නැති නිසා මම රූල් ටිකක් අදිනවා මට රූල් නැති නිසා මේ රූල් ටිකක් අදිනයක් ලැබීම නැහැ පොඩි පොඩි අද කුඩ තියෙනවා මට රූල් නැහැනේ පනහ ඕගොල්ලන්ගේ තරම් ක්වොලිටි නෑ හරි මේ 80 පේන හතුස්ස 80 පේනයි රයිට් මෙවත්ත ස්කන්ධය කිලෝග්‍රෑම් ස්කන්ධය කිලෝග්‍රෑම් ස්කන්ධය කිලෝග්‍රෑම් දැන් ලකුණු කරමු हतलिहे तुन हतलिस पाए हत एक आड़ पनाहे दहातून पनाहे इंदल दहातून दहायाई पुंची कोटो तूनाए दहायाई पुंची कोटो तूनाए दहातूनाए पनास पाए विसी एक पनास पाए इंदल विसी एक विस्साई पुंची कोटो आकोडी विसी एक इट पास से हटे तीस एक हटे इंदला तीस एक तिहाई तीस एक चुट्टी कटवा कोड़ी हटा पाहे तीस साठ हटा पाहे इंदला तीस पाहे इंदला हटे इंदला उड़ गया हटा पाहे उड़ गया हम तीस पाहे हटे नो तीस साठ ताप ऊंची कटु तुना कोड़ी तीस साठ हत्ते अवे हाथली सातर हत्ते अवे इंदला हाथली स्पाहट का कटुआ पहाड़ी हतलिस पहाट एक कोटु अक पहाली हत्ता पाए हतलिस सात हत्ता पाए इंदला हतलिस पहाट कोटु देखा कुड़ी कोटु देखा कुड़ी ये गाट असुए हतलिस सात असुए के लिए हतलिस सात उड़ीन कोटु देखा पहाली जब मारी दस मांग करने हैं ठीक मेरे तमांग स्कूल कर पाया तो उससे मेरे मीट काले तमांग स्कूल ही कराते हैं तो उससे राइट और वो पेन ने वो नानी पीटो वाले नो तो एक सी है पाना साढ़े काटी आडू ये ला दाना काटी आएंगे ला वांगी चलने रिदे दाना काटी आएंगे ला देंगे इन्ना वो बोलन पेन ने गोला पीटो मैं वहाँ के निन्ने अमला दार्तला मैं गोला के लागे नहीं तो ये क्या मैं वहाँ के निन्ने अरे अमला तातला और अन्य रावर्षती इधर एक गोल्ड बेहद देनो ही रांडू ने वेला ने अदवा इंटरवल ले आते उन्हें इतने बैठे गोड़ा तीन हाँ तक करना है हरी देन मैं वाक्रे आदि नो न वाला क्या मैं आदि ने वाला प्रिया ताजी ने और ना वाक्रे आक आदि ने वाक्रे आक मतलब मैं पहने वाक्रे आक आदि ने मैंने मैं आदि ने और वक्र या का दिन है दे वक्र या का दिन है अंदर ये रिदम में कर मैं आ कर लूं एक्सट्रैक्ट
ඒ රිද්ම් එකට මේ x අක්ෂරය යා කරනවා. ඒ දින රිද්මයට මේ x අක්ෂරය තල්ලු කරනවා. දිග හැරුණු s අකුරක් වගේ. දිග හැරුණු s අකුරක් වගේ. s අකුර යකඩෙන් හදලා ගහන වැදට මිටියේ. ගැව්වා මේක මෙහෙක් වෙනවා. මෙතෙන්ට ගැව්වා මේක මෙහෙක් වෙනවා. දිග හැරුණු s අකුර වගේ. මේ හැඩයට කියනවා මෙන්න මේ හැඩයට කියන නම දන්නේ අතුස්ස මේ හැඩයට කියන්නේ සමචතුරස්‍රය කියලා තේරෙන අතුස්ස මේ තියෙන සමචතුරස්‍රය පේන අතුස්ස සමචතුරස්‍රය ඔළුව අතගා අත උස්සල නල් අතගා සමචතුරස්‍රය පේන අතුස්ස සෝරි සෝරි ත්‍රිජකෝණාස්‍රය ත්‍රිජකෝණාස්‍රය පේන අතුස්ස වෘතය වෘතය පේන අතුස්ස හොඳයි මේ හැඩේ නම දන්නේ අතුස්ස ඔකට කියනවා ලියන්න හැඩය හැඩයට කියනවා ඔගිවිය ඔගිවිය කියලා කියන්නේ මේ හැඩයට කියන නම ඔගිවිය ඔගිවිය ඔය හැඩයට දාපු නම ඔගිවිය දැන් මේකට කියන්නේ නහය මේකට නහය කියන්නේ ඇයි කියලා දන්නේ අතුස්ස කන කන කනේ කියන්නේ ඇයි කියලා දන්නේ අතුස්ස කන කනහන්ද මේතර කන්න නැහැ කනේ ආය වගේ දාපු නම කියන්න දන්නේ නැහැ ඇයි දැම්මේ කියලා කන රයි ලිඳ කියලා කියන්නේ මොකෝ මේකට මේ බලන්න කප්පිය ලිඳ කියලා මේකට කියනවා ඇයි ලිඳ කියන්නේ දන්නේ අතුස්ස ලිඳ ලිඳ දන්නේ අතුස්ස දාලා තියෙන නමක් ඒ වලින්ද මේ වගේ හැදුනා ගැනීමට යොදා ගන්නා විදිය මෙයා හඳුනා ගන්න යොදන නම තමයි ඔගිවිය ඔගිවිය මතක තියා ගන්න ඕන රයිට් ඔගිවිය දැන් අපි ඕකෙන් චතුර්දක හොයමු දැන් ඔකේ චතුර්දක හොයන්න ඕන චතුර්දක මේ උත්තර මෙනේ කන්නේ මේට ආසන්න උත්තර එනවා එකක් දෙකක් පොඩි පොඩි වෙනස්කම් එන්න පුළුවන් ඊට ආසන්න උත්තර සමහරලාට ඒ උත්තරත් එන වෙලාවල් තියෙනවා ඉතින් අපි හොයමු එක එක right ඉස්සෙල්ලාම q1 වම ඉලක්කම් දෙක මෙතනයි සම්මුච්චිත සංඛ්‍යාත වක්‍රය හොඳේ සම්මුච්චිත සංඛ්‍යාත වක්‍රය මේ තියෙන්නේ මේකට කියන්නේ සම්මුච්චිත සංඛ්‍යාත වක්‍රය සම්මුච්චිත සංඛ්‍යාත වක්‍රය එකේ නම ඔගිවිය. එතන මේ සම්මුති සංඛ්‍යාත වක්‍රයෙන් අපි හොයමු ඉස්සලම q1. ඔක්කොම සංඛ්‍යා 48යි. ගුණ කරන 4n එකෙන් පටන් ගන්න. 48 ගුණ කරන 4n එකෙන්. සමානයි 12 ශ්‍රේණිය. 12 ශ්‍රේණිය. එහෙනම් q1 සමානයි 12 ශ්‍රේණිය හොයමු. මෙතන 5 10 පස්වෙනිය දහවෙනිය එකොළොස්වෙනිය දොළොස්වෙනිය මෙතන කොටු දෙකක් උඩින් වක්‍රයට කඩ ඉරක් ඇති වක්‍රයට කඩ ඉරක් ඇතිනවා වක්‍රයට කඩ ඉරක් ඇඳලා කඩ ඉර ගාවින් පල්ලෙහාට කඩ ඉරක් ඇති කැපුණ තැනින් පහළට කඩ ඉරක් ඇති එඳා මඩන් ආවේ 50 ඔබලට කියනවත් දන්නේ 48 අපේ අතස්ස දැන් මෙතන ගණන් කරලා බලන්න 45 46 47 ඒක කොටු ගණන් කරන්න පුළුවන් රයිට් ආසන්න වශයෙන් කීයද බලන්න 50 එන අතස්ස තමන්ටත් 50 එනවා ලිය ආපු ගන්න 49 නම් 49 ආපු ගන්න ලිය q1 50යි q1 50යි right හරිද ඊට පස්සේ q2 ඔක්කොම සංඛ්‍යා 48යි ගුණ කරන දෙකෙන් එකේ දෙකෙන් එකෙන් ගුණ කරාම 24 වෙනිය 24 වෙනිය එහෙනම් q2 හොයමු q2 සමානයි 24
විසිපාට එකක් පල්ලෙහැයින් කඩ ඉරක් අදිනවා. විසිපාට එකක් පහළි. විසි හතර වෙනියා. විසි පල්ලෙ අටව මැදගෙන. එදා මටනංගෙන පනස් නමයක් පනස් සටක් විතර. ඔගොලට කියක් එෙනවත් දන්නේ. මට එන ගාන ඔගොලන්න ගනේ මට කොටුරුල් නැහැනි මට ඩ්‍රාෆ් පේපර් ඇත්තෙන ප්‍රස්ථාර කොල ඇත්තෙත් නෑ. මම නික සුදු පාට කොල බෝඩ් එක ඇදලති නොකොල ්‍රා් පේපර් ලද ප්‍රස්ථාර කොල් ලදින්නේ. හරිද ප්‍රස්ථාර කොල් ලදින ඔබට කෙස් ගාට ගන්න පුළුව. මෙතන ගණන පනස් නමේන ඇතස්ස. පනසට හැට පනස් හත පනස් පහ පනස් හය තමන්ට අපුගනරිය පනස් හත නම් පනස් සතයි පනස් සත නම් පනස් සතයි. ඉගාවට කිවුත්‍රී ඔක්කෝම සංකයා හතලිස් අටයි ගුණගනෝ හතරෙන් තුමේ තිස් සය වැනිය තිස් සය වෙනිය තිස් සය වෙනිය වෙතිස් පහ තිස් සයිද ගෙනෝ වෙනට දම් පල්ලෙ හටනු ආම් බලන කී දෙන්න කියලා තිස්සයිද පහලටාවම කීද බලන්නේ Q3 සමානයි Q3 සමානයි හැට හතරක් එන ඇතුස්ස හැට හතර හැට පහ තමට අපපු ගනලියන මට හැට හතදයක් කරන ම හැට හතර ලිවුණ ඊට පස්සේ අන්තශ්චාතව පරාසය හොය අන්තස් චතුර්ථක පරාසය කිව්තුන අඩු කිරීම කිව් එක කිව්තුන හැට හතරයි කිව් එක පනහයි හතලිස් නමය වගේ එන්නත් හරිද අඩු කරාම දා හතර විතුර ගණනය කර පුත්තර වෙන්නේ ඊට ආසන්න ළඟ උත්තරයක් එනවා. ඉලාද මේවතයි උත්තර සලකන්නේ හරිද ගණනය කරපුත්තරය මෙන්න ආසන්න උත්තරයක් එනවා ඩ්‍රා් එකයි ගැන්න මේ සම්මුච්චිත සංඛ්‍යාත වක්්‍රය මේකට ගැන්නේ සම්මුච්චි සංඛ්‍යාත වක්්‍රය භාවිතා කරලන් තව ගන්නන්න තියෙන හරිද අද දවස නිකාන් හිටියන එන්ටවල්ලයක් ගත්තෙත්න ඇගුලත හරිද පෑ දෙකහමාරක් ගන්නවා දැන් පෑ දෙකහමාර නිකම යන මෙම කරන්න වෙලාව යනු ඉගරගන්න මේ වේගෙන් කරගෙන යන්න පුළන් එහෙම කරල වැඩක්න ඔකුලොට වල්ල ගන්න බෑනි සා පෙළපොතේ ගන ස්කෝලය හදරුනේ පෙළපොතේ ගන ගොන්නේ පෙළපොතේ ගනන් ඔන්න මං ඔකොලොට ගණටිකත් දාන්න නිසතිය දැමිනහ මේ සති ගණන් දාන්න ඔකොටම ප්‍රස් ටියවට්ටේ වර්ග සමීකරන ටියවට්ටේ උත්තර දැම්ම එක දැකපය අතුස්ස වර්ගජ සමීකරට උත්තකේ උත්තර දැම්වා එක දැකපය අතුස්ස ටික දෙන දැකල දිනවාද වටස රූප කර දැම්මේ හරි පටසැපූප කර දැම්මේ එක දැකපු කට්ටේ වඩු පාඩු හදන්න පැරිගනම්මයි අහන්ඩ මසේජ අදාන මේ කියල දෙන්න කියලා මසේජ අදානගේ කියල දෙන්නම් එත ඔගොල්ලන්ට මේ බ්‍රහස්පයින්ද පෝය දවස උදේ හයට දමන් කරන අපේ හතටද හය හයද ළමයි හත හයද හත්ද හය කියෙන ඇගිලොලින් පෙන්න සම්මන්ත්‍රණය කරන එක කියරදිල පෙන්න මතකනැත් දෙහා හයමාර්තර පටන්ගෙන දහයමාරතරක් කරමු හයමාට පටන්ගෙන දහයමාර විතරක් කරමු සම්මන්ත්‍රණයක් කරනු දහයවස්සේ සිලවස්සක මතක් කරනවා හරිද ජාමිතික ප්‍රශ්න
ඔය මතක් කරනවා. එතකොට දුර කාල ප්‍රස්ථාර නෙවෙයි වේගයට අනුරූපව වේග කාල ප්‍රස්ථාර ශීඝ්‍රතාවය ඒවා අපි ගණන් හදන්න ඉගෙන ගන්න මතක් කර ගන්නවා. ඒ නිසා එදාට පුළුවන් ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් එන්න කියන්න. දිවයින පුරා ඕන ළමයෙකුට සහභාගී වෙන්න පුළුවන්. ලංකාව පුරා ඕන ළමයෙකුට ඇවිල්ලා සහභාගී වෙලා නොමිලේ ඉගෙන ගන්න පුළුවන් එදාට. ඒතර ඔයගොල්ලන්ගේ යාළුවෝ මම දවස් කීපයකට කලින් ඔයගොල්ලන්ට ලින්ක් එක ෂෙයා කරන්න. ඒ ලින්ක් එක ඔයගොල්ලන්ගේ යාළුවන්ට දෙන්න. උනා මේගොල්ලන්ටත් එන්න කියන්න. එන්න කියලා උදේ පාන්දර පොය දවසේ පාන්දර සහභාගී වෙන්න කියන්න. ඊට කලින් ඔයගොල්ලන්ට ආයි හෙට උදේ පන්ති දෙනවා. හෙට උදේ පන්ති තාවිස්සර කියන්න. ඔයගොල්ලන්ට ඕන නම් රිවිෂන් ඔයගොල්ලෝගේ රිවිෂන් එකට එදාට කරන සම්මන්ත්‍රණයට පෝස්ට් එකක් හදලා ඉවරන. දැන් අර ඊයේ මං අටේ පන්ති ළමයින්ට ඒව සම්මන්ත්‍රණයක් කරා. ළමයින්ට මං කොහොම පෝස්ට් එකක් හදලා ඉවරන්නේ කියලා ළමයි 40 50 පෝස්ට් හදලා ඉවරලා. මං ඒ ඔක්කොම දැම ග්‍රූප් එක ලස්සන ලස්සන පෝස්ට්. නින්දනෝන රාත්‍රියට අනුබාධ එහෙමයි. ඔයගොල්ලෝ උදේට මාතෘකාවක් දාන්න බලන්න. හිමිදිරියේ සම්මන්ත්‍රණය මොනවාරි දාලා පටන් ගන්න. අදලා එවන බා නිකන් ඉල්ලාට IT පුළුවන් ළමයි පෝස්ට් එකක් එම හදලා එවන්න. ඔයගොල්ලන්ට හොඳ අවස්ථාවක්. ඔයගොල්ලන්ගේ නමත් එක්ක මම ගෲප් එකට දාන පෝස්ට් එක. මේ ළමයා හැදුවේ කියලා. හරිද? පොඩි ටෙලිෆෝන් නම්බර්ස් එක දාන්න ඕනේ. ඔයගොල්ලන්ගේ නම දාන්න ස්කෝලෙත් දාන්න ඕන. දාලා පෝස්ට් එකක් හදලා එවන්න. හොඳ පෝස්ට් එක මොන හොඳ පෝස්ට් නෙවෙයි මොන වැදුවත් මම ඒ වගේ යන ගෲප් එකට දානවා. හරිද? ඒ දරන්නේ ඒ අනිත් ගෲප් වලට ෂෙයා කරනවා. බුද්ධිසාරගේ ළමයි 1500 ක විතර ගෲප් එකක් තියෙනවා. ඒකට ෂෙයා කරනවා. තිලසගේ ළමයි 1500 ක ගෲප් එකක් තියෙනවා. ඒකට ෂෙයා කරනවා. අශෝක සමරසිංහසගේ ළමයි 2500 ක විතර ගෲප් එකක් තියෙනවා. ඒකට ෂෙයා කරනවා. ඔයගොල්ලෝ ඒවන පෝස්ට් එක තමයි ෂෙයා කරන්නේ. එසා හොඳ පෝස්ට් එකක් මලන හදලා එවන්න කොහොමද සම්මන්ත්‍රණයට උදේ 6:30 ඉතලා 10:30 දක්වා පොය දවසේ හරි පොය දවස කියලා දාන්න එපා සම්මන්ත්‍රණය නෝදේ දිනේ විතරයි දාලා බ්‍රහස්පතින්දා කියලා දාලා පෝස්ට් එක ලස්සන හදලා ඉවර රයිට් කොහොමද සිල් ගන්නෑනේ මේ පොයටත් සංචරණ සීමා තියනවා නේද ඉතින් අපි උදේ වරුවේ වැඩ කරලා අවසරුවේ අනිත් අඩවලට යමු එමු හොඳේ හරි එහෙමනම් ඔයගොල්ලෝ මං ගණන් දානවා මේ අද කරපු තියරේ ගණන් තියෙනවා ඒවා හදන්න හෙට උදේ ආයි හම්බෙමු එහෙනම් ඔයාලා හැමෝටම වාසනාවන්ත ලස්සන සන්ධ්‍යාවක් ආයිබුවන් දරු පැටව ජයින් ජය ඔක්කොටම